දරුවෙනි අපි අද ඊළඟ පාඩම අපේ හතරවෙනි පාඩම 10 ශ්‍රේණිය අච්චුපතේ ද්විපද ප්‍රකාශන ද්විපද ප්‍රකාශන ඉගෙන ගන්නයි අදහස් කරන්නේ ද්විපද ප්‍රකාශන ද්විපද ප්‍රකාශන ඒ ද්විපද ප්‍රකාශන ගැනීම සඳහා අප තුළ තිබිය යුතු යම් යම් කරුණු කීපයක් අපි මුලින් කතා කරලා බලමු. දැන් ඔබට මතක ඇති පුංචි පන්දිය අපි ගැන්නුවා ධන සංඛ්‍යාවකින් ගුණ කළාම අපිට ලැබෙන්නේ ධන සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවකින් ගුණ කළාම අපිට ලැබෙන්නේ ධන සංඛ්‍යාව. දැන් මේක මම 10 වසරේදී ඔප්පු කරන්න යන්නේ මගේ ඉදිරි කුඩා ශ්‍රේණි සඳහා තියෙන පාඩම් මාලාවේදී මේවා ඔප්පු කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මේ වෙද්දී ඔබ මේවා දැනගෙන ඉන්න දේවල්. දැන් බලන්න සජාතීය ලකුණු දෙකක්. ධන. ඍණ ධන. එහෙමනම් විජාතීය ලකුණු දෙකක්. ධන ලකුණ ගුණ කළොත් ඍණ ලකුණ. ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවක්. ප්‍රතිඵලය ඍණ සංඛ්‍යාව. ඒ වගේම මුලින් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කළත් ප්‍රතිඵලය ඍණ සංඛ්‍යාව. අන්න අපිට එකමතක තියාගන්න පුළුවන් මේ සජාතීය ලකුණු දෙකක් ධන විජාතීය ලකුණු දෙකක් ඍණ. සජාතිය කියන්නේ එකම ජාතිය. විජාතිය කියන්නේ විරුද්ධ ජාතිය. ඊළඟ අපි බලමු පුංචි අදහස් ටිකක් වීජගණිතය පැත්තෙන් කතා කරා. අපි ගත්තොත් එකතු කිරීම ඒ. බලන්න මෙතන තියෙනවා ඒ අකුරු පහක්. එන අපි මේක ලියනවා 5 ගුණිතයයි. එක තේරුම 5යි. එක පාටම අපි ලියන්නත් පුළුවන්. ඒ අකුරු පහක් තිබුණොත් ඒක 5යි. අපි දෙවෙනි ආරම් බලමු. ඒ අකුරු 3යි. B අකුරු 2යි ආරම් බලමු එකතු කරන්න. දැන් මෙතන අපිට ඒ අකුරු 3ක් තියෙනවා. B අකුරු 2ක් තියෙනවා. මේක දෙවර්ගයක අකුරු. විජපද එන අපි ඒ අකුරු එකතු කළාම 3යි ඒ ලැබෙනවා. B අකුරු එකතු කළාම 2යි B ලැබෙනවා. මේක මීට වඩා අසුරු කරන්න බෑ. ඊළඟට බලමු අපි මේ x අකුරු කීපයක් ගුණ කළාම මතකද අපිට ලැබෙන ප්‍රතිඵලය. මේක බලන්න. x ගුණ කිරීම x. අපි ලැබෙන්නේ x 4 බලය. අපි ඒක ශබ්ද කරන්නේ x 4 බලය. මේ හැම එකේම එකේව තියෙනවා. ඒ දර්ශක 4 එකතු වුණාම අපිට 4 ලැබෙනවා. ඊළඟ අපි බලමු දෙක සංඛ්‍යාව ගුණ කිරීම 3යි. දැන් මෙතනදී අපි සංඛ්‍යා දෙකයි ගුණ කරන්නේ. 2 ගුණ කිරීම 3 අපිට 6 ලැබෙනවා. අතනින් A ලැබෙනවා. ඊළඟට 5 වෙනිය. අපි වෙන දෙකක් අරන් බලමු. 2x ගුණ කිරීම 3x. ඊට මුලින් අපි සංඛ්‍යා දෙක ගුණ කරමු. 2 වරක් 3 6යි. එතකොට ඕනනම් ගේන්න පුළුවන් ගුණිතයක් දාලා x වර්ගය අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම 6x වර්ගයම ලියන්න පුළුවන්. 6 වෙනිය. 3ab ගුණිතය 2ac. දැන් බලන්න. සංඛ්‍යා දෙක ඉස්සෙල්ලා අපි ගුණ කරනවා. එතකොට 3 + 2 = 6යි. හරි. ඊළඟ a අකුර තවත් මෙතන a අකුරක් තිබෙනවා.
අපි ඒ දෙන්න ගුණ කළාම ඒ දෙකේ බලය. ඊළඟ මෙතන B අකුරත් එක්ක තියෙනවා වෙන මොකුත් B අකුරු නැති හින්දා එකයි C අකුරු එකයි. හයයි A වර්ගය BC. ඊළඟ අපි තව එකක් අරන් බලමු ඍණ 3යි A ගුණිතය ධන 2යි B. ඍණ 3යි A ගුණිතය ධන 2යි B. අපි ඕන වරහනකුත් දෙන්න. එතකොට මේක ඍණ ගුණ කිරීම ධන විජාතීය ලකුණු දෙකක්. එතකොට තුන්වරක් දෙක ඍණ තුන ධන දෙකෙන් ඍණ හයයි. ඊට පස්සේ අකුරු A B. අවසාන ප්‍රතිඵලය ඍණ හයයි A B. ඊළඟට අපි ගමු ඍණ දෙකයි X ගුණ කිරීම. ඍණ දෙකයි X ගුණ කිරීම ඍණ පහයි Y. අන්න කොට සජාතීය ලකුණු දෙකක් ඍණයි ඍණයි ධන දෙවරබ්බා දහයයි අකුරු X සහ Y ලැබෙන. ඊළඟට යමු හතරයි X ඍණ ගුණ කිරීම ඍණ දෙකයි Y. හතරයි X ගුණ කිරීම ඍණ දෙකයි Y. මේ වරහන් දෙන්නත් පුළුවන් වරහන් නොදෙන්නත් පුළුවන්. දැන් අපිට ඕන නම් මේ හතරයි X එක ධන ප්‍රකාශනයන් නිසා වරහන් නොලිය ඉඳා තිබ්බා. දැන් අපි ගුණ කරමු ධනයි ඍණයි ඍණයි ධනයි ඍණ හතර වරක් දෙක අටයි අකුර X අකුර Y. අපි ලැබෙනවා ඍණ අටයි X Y. ඊළඟට අපි යමු ඍණ පහයි ගුණිතය ඍණ තුනයි. අන්න දෙන්නම ඍණින්ද අපි වරහණක් දැම්මු. සජාතීය ලකුණු දෙකක් ඍණයි ඍණයි ධන තුන්වරක් පහ පහළවයි ඒ වරකේ ඒ වර්ගය. අපි ලැබෙනවා පහළවයි ඒ වර්ගය. ඔන්න බලන්න මේ පළවෙනි එකේ අපි කුඩා අභ්‍යාස 10ක් ඕගොල්ලොත් එක්ක කතා කරා. දැන් බලමු අපි ඔය දැනුමුත් එක්ක ලබාගත්ත වරහන් ඉවත් කර ලියන්න. වරහන් ඉවත් කර ලියන්න. අපි දෙමු දෙක. වරහන X ධන දෙක. මොකද මේකේ තේරුම? මේ X ධන දෙක කියන මුළු ප්‍රකාශනයම දෙකෙන් ගුණ කරන්න ඕනි. මුලින් අපි දෙක දෙකෙන් ගුණ කළා. එතකොට දෙගුණයක් X දෙකයි X. දෙක හත් දෙකෙන් ගුණ කළාම දෙවරක් දෙක හතරයි. අපි හිතමු එතන දෙක නැතුව වෙන සංඛ්‍යාවක් තිබුණා කියලා හිතමු. තුන දෙවරක් තුන එතකොට එන්නේ හයයි. එහෙනම් අපි දෙවෙනි කොටස බලමු. තුන වරහන් ඒ ඍණ B. මේ පද දෙකම අපි තුනෙන් ගුණ කරන්න ඕනේ. තුන්වරගේ තුනයි ඒ ලකුණ ඍණ තුන්වරක් B තුනයි B. තුන්වෙනි අපි ගමු ඍණ පහ ඉස්සරහට දීලා X ඍණ Y. මේ පොඩි වරහන් අයින් කිරීම ඉදිරියේදී අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඍණ පහ X කෙන් ගුණ කළාම ඍණ පහයි X. අන්න සජාතීය ලකුණු දෙකක් ආවා ඍණයි ඍණයි ධන පහයි Y. දැන් අපි බලමු මේ සංඛ්‍යා නැතුව වීජීය පදයක් දෙකයි X වගේ එකක් දීලා ඇතුළේ අපි දෙමු X ඍණ තුනයි Y. හරි. දැන් අපි මේ දෙන්න ගුණ කරනවා. එතකොට දෙවර එතන එක තියෙන්නේ ඒ නිසා දෙකේ ඉලක්කම. X අකුරු දෙක නිසා දෙක X වර්ගයක් අපිට ලැබෙනවා. ඊළඟට දෙක ගුණ කරනවා ඍණ තුනෙන් ලකුණ ඍණ දෙවරක් තුන හයයි අකුරු අපිට ලැබෙන්නේ XY. එතකොට ඍණ හයයි XY තමයි ලැබෙන්නේ.
ඉළඟට අපි ගමු තුනයි ඒ වරහන් තුනයි ඒ වරහන් හතරින දෙකයිබී. දැන් බලන්න තුන්වරකද විසි එකයි. අකුරයි දැන් ලකුණරින තුන්වරත් දෙක හයයි AB. දැන් මේක කෙනෙකයි BA BA ලියන්නත් පුළුවන්. නමුත් අපි අකාරාදී පිළිවෙලට තමයි ලියන්නේ මුලින් A අකුර පස්සේ B අකුර. ඊළඟ අපි බලමු දෙකයි. අපි හයවෙනි කොටස විදියට බලමු ඍණ දෙකයි x. x ඍණ තුනයි y. අන්න බලන්න. එතනදී බලන්න දැන් මෙතන එකක්වත් මෙතනදී විතරයි ඍණ ලකුණක් තිබ්බේ. එතන අපි දැක්ක ලකුණු මාරු වෙන ආකාරය. මේකත් බලන්න. ඍණයි ධනයි ඍණ දෙකයි x අකුරු දෙකයි. අන්න ඍණයි ඍණයි සජාතීය. හයයි අකුරු x y. අන්න අපි ඒ විදියට වරහන් ඉවත් කරනවා. මතක තියාගන්න ඕනේ වරහන් අයින් කරන විට මේ ඉදිරියෙන් දෙන පදයෙන් වරහන තුල ඇති සෑම පදයක්ම අපි ගුණ කරන්න ඕනේ බව. ඊළඟ අපි බලමු තුන්වෙනි ගාන. වරහන් ඉවත් කර හැකි තාක් සුළු කරන්න. ඒ ඒ එකතු කිරීම තුන, ඒ එකතු කිරීම තුන, අඩු කිරීම දෙක, ඒ අඩු කිරීම පහ. දැන් අපි මෙතන ඒගෙන් ගුණ කළාම ඒ දෙකේ බලය මෙතනින් තුනයියේ තුනයියේ මෙතනින් ඍණ දෙකයියේ මෙතන ඍණයි ඍණයි සජාතීය ධන එකතු කිරීම දහය ඒ දෙකේ බලය මේ සජාතීය පද දෙකක් තුනයියේගෙන් දෙකයියේ අඩු කළාම ඒ එකතු කිරීම දහය. දෙවෙනි අපි බලමු දෙකයි එක්ස් ඍණ තුන අඩු කිරීම තුන. දෙකයි එක්ස් අඩු කිරීම තුන පහ ධන පහ දෙකයි එක්ස් අඩු කිරීම තුන. දැන් මේ එක්ස් මේ දෙකයි එක්ස්ගෙන් ගුණ කළාම දෙකයි එක්ස් දෙකේ බලය අඩු කිරීම තුනයි එක්ස් එකතු කිරීම පස්වරක් දෙක දහයයි එක්ස් පස්වරක් තුන පහළවයි දෙකයි එක්ස් වර්ගය ධන දහයයි ඍණ තුනයි වැඩිපුර තියෙනවා හතයි එක්ස් ඍණ පහළව හතයි එක්ස් ඍණ පහළව. ඊළඟට අපි බලමු මොනවාද මේ ද්විපද ප්‍රකාශන කියන්නේ. ද්විපද ද්වි කියන්නේ දෙකයි පද දෙකක් දින ප්‍රකාශනය. මේන් බලන්න x ධන y. එතන පද දෙකක් දින ප්‍රකාශනයක් ද්විපද ප්‍රකාශනය. අපි තව එකක් අරන් බලමු 2a ඍණ b. බලන්න ඒකෙත් පද දෙකක් දිනවා ද්විපද ප්‍රකාශනයක්. අපි ගමු 3x ධන 4. ද්විපද පද දෙකක් සහිත ප්‍රකාශනයක්. අපි තව ගමු 2x ඍණ 3y. මේකත් ද්විපද ප්‍රකාශනය. දැන් වර්ගපද තියෙන්නත් පුළුවන්. ඒ දෙකේ බලය ධන b. ද්විපද ප්‍රකාශනය. x ඍණ 3y. පද දෙකක් සහිත මේ සියලු ඒවාට අපි කියන්නේ ද්විපද ප්‍රකාශනය. දැන් අපි බලමු මේ ද්විපද ප්‍රකාශන වරහන් ඉවත් කරලා කොහොමද සුළු කරන්නේ කියලා. කලින් අපි බලමු මෙන්න මේක. ඒ වරහන් ඒ ගුණ කිරීම වරහන් ඒ ධන තුන. ඒ එකතු කිරීම තුන. ඊළඟට අපි බලමු ඒ ධන එක මෙතන දාලා වරහන් ඒ එකතු කිරීම තුන. දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ. අපි දැක්කා මුලින්ම අපි ඒ ගුණ කළා ඒකෙන්. එතකොට අපිට ලැබුණා ඒ දෙකේ බලය. අපි ඒ ගුණ කළා ධන තුනෙන් අපිට ලැබුණා ධන 3a.
මේක අපි තව විදියකට බලමු. මෙන්න මෙතන ඒ වෙනුවට තියෙනවා ඒ ධන එකක්, ඒකතු කිරීම එකක්. එනම් ඒ එකතු කිරීම එක අපි ඒ වලින් ගුණ කරන්න ඕනේ. එනිසා අපි මුලින්ම ඒ අකුර දාලා මේ වරහන ඊළඟට ලියනවා. ඊළඟට මෙතනත් අපි මේ මුළු වරහනම තුනෙන් ගුණ කරන්න ඕනේ. තුන ඒ ධන එක, ඒ එකතු කිරීම. දැන් අපි අර ඉස්සෙල්ලා ඇදුවේ දිය ගාණක් අපිට ලැබිලා දෙනවා. ඒ දෙකේ බලය ධන ඒ ධන 3යි ඒ ධන 3. මෙතනත් සජාතීය පද තියෙනවා 4යි ඒ එකතු කිරීම 3. තුන්වෙනි ගාණ හැටියට x ධන 5 වරහන x ඍණ 3. දැන් මේක අපිට මුලින්ම අර විදියටම හදන්න පුළුවන්. අපි මේ විදියට හදලා බලමු. ඔන්න මේ මුළු පදේම අපි ගුණ කරනවා x වලින්. එතකොට x ගුණ කිරීම x එකතු කිරීම 5. ඊළඟ ඍණ 3ක් තියෙනවා. මේක ගුණ කරනවා x එකතු කිරීම 5. දැන් අපි වරහන අයින් කරනවා. x වර්ගයේ x වර්ගය ධන 5x ඍණ 3x ඍණ 15. 3 වරක් 5 15යි, ධනයි ඍණයි ඍණ. මෙතන x දෙකේ බලය 5x ගෙන් 3x අඩු කළාම ධන 2x ඍණ 15. දැන් මේ ගාණ අපි බලමු දරුවනේ තවත් විදියකට හදන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේ ගාණම x එකතු කිරීම 5, x අඩු කිරීම 3. මේ x මේ x ගෙන් ගුණ කරන්න x දෙකේ බලය. මේ x ඍණ 3ෙන් ගුණ කරන්න ඍණ 3යි x. මේ 5 ගුණ කරන්න ධන 5යි x. ධනයි ඍණයි ඍණ 15යි. මෙතන අපිට එනවා x වර්ගයක්. 5x ගෙන් 3x කියාම 2x අඩු කිරීම 15. බලන්න මේ උත්තරේම අපිට ඒ විදියට ලබා ගන්න පුළුවන්. දැන් අපි දරුවනේ බලමු අපේ ඊළඟ ගාණ. පළවෙනි කොටස අපි දෙනවා මෙන්න මෙහෙම කියලා. ඊතල භාවිතා කර වරහන් ඉවත් කර හැකි තාක් සුළු කරන්න. දැන් විභාග දෙද්දි එහෙම දෙන්නේ නැහැ ඊතල භාවිතා කර වරහන් ඉවත් කර සුළු කරන්න කියලා. මේක අපි තේරුම් ගන්න ඕන නිසායි එහෙම කියන්නේ. ඒ ඍණ 3 වරහන් ඒ ඍණ 2. දැන් මොන අපි ඊතල භාවිතා කරන්නේ? අපි එක ඊතලයයි එක වරකට ඇඳගන්නේ. හතර මේක සැරේ අඳින්නේ නැහැ. මේක ඇඳා ඒ වරගේ ඒ වර්ගය කියලා ලිව්වා. වරකට එකයි. ඊළඟට මේකෙන්ම තව ඊතලයක් යනවා මෙතෙන්ට. එතකොට ඍණ 2යි ඒ. හරි. එතකොට ඒ වලින් දැන් අපි ගුණ කරලා ඉවරයි. එහෙනම් ඍණ 3 වරකේ ඍණ 3යි ඍණයි ඍණයි ධන 3 වරක් 2 6යි. මේක ඒ දෙකේ බලය. මේ දෙන්න සුළු කළාම ඍණ 5යි එකතු කිරීම 6. මේ විදිහට බලමු දෙවෙනි කොටස. 2x ධන 5 ගුණ කිරීම x ඍණ 3. අපි මේකට ඊතල දාලා බලමු. අපිට වරදින්නේ නැහැ එතකොට. 2යි x වර්ගය. අන්න බලන්න. මේක මේකෙන්. එතකොට ධන ඍණෙන් ඍණ දෙවරක් 3 6යි x. මේක 5යි x. ඔන්න ආයි මෙනවා ධනයි ඍණයි ඍණ
පහළව. මෙතනින් ලැබෙනවා දෙකයි x වර්ගය. වැඩිපුර තියෙන්නේ ඍණ එකයි x ඍණ පහළව. ඉරණ පියන් දෙකයි a ධන තුනයි b ඒ ඍණ දෙකයි b. දෙකයි a ධන තුනයි b ඒ ඍණ අඩු කිරීම දෙකයි b. අපි මේකත් බලමු ඊතලයක් දාලා. දෙවරගේ දෙකයි a වර්ගය. දෙවරක් දෙක හතරයි. එතකොට ලකුණ ඍණ ab. මේක ධන තුනයි ab. උනායි මෙනවා ධනයි ඍණයි ඍණ. දෙවරක් තුන හයයි b. b කියන්නේ b දෙකේ බලය. මෙන්න දෙකයි a දෙකේ බලය. මේක වැඩිපුර තියෙන්නේ ඍණ. හතරෙන් තුනක් ගියාම AB. අතන ඍණ හයයි B වර්ගය. ඒ අපි හැදුවේ තුන්වෙනි කොටස. ඊළඟට දරුවනේ අපි යනවා අච්චු පොතේ 38 වෙනි පිටුවට. සුළු කරන්න පුනරීක්ෂණ අභ්‍යාසය. මේක දීලා තියෙනවා දෙක ගුණ කිරීම තුනයි A. බලන්න දෙවරක් තුන හයයි A. B කොටස අපි දෙනවා හතර ගුණ කිරීම ඍණ දෙකයි x. බලන්න එතකොට මෙතන ධනයි ඍණයි. ඍණ හතර වරක් දෙක අටයි x. C කොටසට අපි යනවා ඍණ තුන ගුණ කිරීම දෙකයි x. ඔනයි බලන්න ඍණයි ධනයි ඍණ දෙවරක් තුන හයයි x. හයයි x. අපි යනවා D කොටසට. දෙකයි x ගුණිතය තුනයි y. අපි මුලින්ම සංඛ්‍යා දෙක ගුණ කරමු. දෙවරක් තුන හයයි. අකුරු අපිට එනවා xy කියලා එනවා. ඊළඟ අපි යනවා E කොටසට බලන්න. අපිට දීලා තියෙනවා තුනයි A වරක්. ඔන්න ඍණ දීලා තියෙනවා පහයි b. දැන් බලන්න ඕනේ මේක ධන මේක ඍණ. එතකොට ඍණ තුන් වරක් පහ 15යි ab. අන්න දරුවනේ e කොටස. අපි එමු f කොටසට. මොකද අපිට දීලා තියෙන්නේ ඍණ දෙකයි m වරහන් කුණිත හතරයි n කියන ධනයි ඍණයි ඍණ දෙවරක් අතර 8යි. අකුරු එනවා mn. g කොටස බලන්න ඍණ 4යි b වරහණක් ඇතුලේ ගුණිත ඍණ 2යි q. ගුණ කරන්න ඍණ ඍණ ගුණ වුණාම ධන. ධන ලකුණ දෙමෙ නැතත් කමන්නේ. 8යි දෙවරක් අතර 8යි pq. 8යි pq. h කොටස 3x ගුණිතය 5x. සල සංඛ්‍යා දෙක ගුණ කරන්න. 3 වරක් 5 15යි. x වරක් x අපිට ලියන්න පුළුවන්. x දෙවෙනි බලය. i කොටස ඍණ 5යි a ගුණිතය 3යි a. බලන්න ධනයි ඍණයි ඍණ 5 වරක් 3 15යි a වරකේ a දෙකේ බලය. අන්න අපි බලමු දරුවනේ දෙවෙනි ගාන. ඒගොල්ලෝ අපිට කියනවා ප්‍රසාරණය කරන්න. ඒකේ තේරුම අපි කියන්නේ වරහන් ඉවත් කර ලියන්න. මෙන්න ඒ කොටස බලන්න. අපිට දීලා තියෙනවා දෙකයි x එකතු කිරීම එක. වරහන් අස් කරන්න. දෙගුණයක් x. එතකොට දෙකයි x. දෙවරක් x දෙකයි x. ඊළඟට දෙවරක් එක දෙකයි. හරි. B කොටස බලන්න. අපිට දීලා තියෙනවා තුනයි වරහන් b ධන තුන.
එතකොට තුන් වරක් B 3යි B 3 වරක් 3 9යි C කොටස 4යි Y ඍණ 2 ඔන්න දරුවනේ කියද 4 වරක් Y 4යි Y ඍණ 4 වරක් 2 8යි D කොටස හොඳට බලන්න ඍණ 3 පරහං ඒ ධන දෙක ඔන්න කියන්න ඍණ 3 ඒකෙන් ගුණ කළාම ඍණ 3යි ඒ ඍණයි ධනයි ඍණ 3 වරක් 2 6යි හරි නේද හරි ඊ කොටස අපි බලමු ඍණ 2 පරහං x ඍණ 2 ඍණ 2 කොට ඍණ 2යි x අන් ඍණයි ඍණයි ධන දෙවරක් දෙක හතරයි ඒ අපි යදුවේ ඊ කොටස අපි යමු f කොටස බලන්න මොකද්ද කියන්නේ x වරහන් 2යි x ධන 3 අන්න දෙවරක් මෙතන x අකුරු දෙකක් ගුණිතය එතකොට x දෙකේ බලය x වරක් x x දෙකේ බලය ධන 3යි x 3 වරක් x G කොටස බලන්න. දෙකයි Y වරහන් Y ධන 1 ගුණ කරන්න. දෙකයි Y Y ගෙන් දෙකයි Y දෙකේ බලය ධන. දෙකයි Y වරක් 1 කියන්නේ දෙකයි Y මයි. H කොටස. ඍණ 2යි x ඔන්න බලා ගන්න හොඳට 4යි x ධන 1 දැන් මේක ඍණ 2යි x ගෙන් ගුණ කරනවා ධනයි ඍණයි ඍණ දෙවරක් අතර 8යි x දෙකේ බලය ඍණයි ධනයි ඍණ 2යි x දෙන්නම ඍණ බවට පත් වෙනවා i කොටස ඍණ 3යි b වරහන් A ඍණ B මෙතනින් ගුණ කරන්න ඍණ 3යි BA ඍණ 3යි BA නව ලස්සනයි ඍණ 3යි AB කිව්වා ඍණයි ඍණයි ධන 3යි B වර්ගය J කොටස බලන්න පද තුනක් දිනවා A ඍණ B ඍණ 3යි C කියන්න 2යි A ඍණ 2යි B ඍණ 6යි C 6යි C අන්න ඒ J කොටස දැන් ඊළඟට දීලා තියෙන තුන්වෙනි ගානේ කියනවා ප්‍රසාරණය කර සුළු කරන්න. ඒක දීලා තිනවා A කොටස. ඒ කොටස එක දීලා තිනවා. එක දීලා තිනවා වරහන් දෙකක්. x x ධන 2 x එකතු කිරීම 2. ඊළඟට අපිට දීලා තිනවා එකතු කිරීම 2 ආපහු දීලා x ධන 2. අන්න බලන්න. දැන් අපි මේ x ගෙන් ගුණ කරනකොට x දෙකේ බලය මේක මේකෙන් ගුණ කරනකොට 2i x. මං ඊතල අඳින්න නැතුව හදන්නේ දැන්. ආපහු 2 x ගෙන් ගුණ කරනකොට 2i x. ආපහු 2 2ගෙන් ගුණ කරනකොට 4i. දැන් මෙතන තියෙනවා සජාතීය පද දෙකක්. අපි ලැබෙනවා x දෙකේ බලය ධන 4i x එකතු කිරීම 4. හරි. ඊළඟ අපි මේ දෙවෙනි කොටස y y ධන 3 y y එකතු කිරීම 3 අනිත් වරහනේ දීලා තිනවා ධන 3 දීලා y ඍණ 2 බලන්න අර විදිහටම අපිට පුළුවන් සලු කරන්න y y ගෙන් ගුණ කළාම y දෙකේ බලය එකතු කිරීම 3 වරක් y 3යි y මෙතන එකතු කිරීම 3i y
තුන් වරක් දෙක ඍණ 6යි. මෙතන y දෙකේ බලය සජාතීය පද 6යි y ඍණ 6. ඊළඟට අපි බලමු ඒකේ තුන්වෙනි කොටස x x ධන 1 x වරහන් x ධන 1 මෙතන මැදට දීලා තිනවා ඍණ 3 x ඍණ 1. දැන් මෙන්න මේ මැදට ඍණාම තමයි අපි පරිසම් වෙන්න ඕනේ. මෙතන අපිට ලැබෙනවා x වරහන් x x දෙකේ බලය ධන x ඍණ 3 වරහන් x ඍණ 3යි ඍණයි ඍණයි ධන 3යි. මෙතන x දෙකේ බලය. මේක බලන්න වැඩිපුර තියෙන්නේ ඍණ. එතකොට 3 න් 2 ක 1යි වැඩිපුර ඍණ. මෙතන එනවා එකතු කිරීම 3. ඊළඟ එකේ හතරවෙනි කොටසක් අපිට දීලා තියෙනවා m m ඍණ 3යි n. m m ඍණ 3යි n. ඊළඟට අපිට දෙනවා ඍණ n m ඍණ 3යි n. m ඍණ 3යි n. අඩු කිරීම 3යි n. මේක මේකෙන් m දෙකේ බලය මේක ඍණ අඩු කිරීම 3යි අකුරු mn. මේක nm කියන එකම තමයි mn. ඍණයි ඍණයි ධන 3යි n දෙකේ බලය. මෙතන m දෙකේ බලය මෙතන දෙකම එකම જાතිය ඍණ 4යි mn. මෙතන පැහැදිලිවම 3යි n දෙකේ බලය. අපි ඊළඟට බලමු b කොටස. B කොටසේ රෝම ඉලක්කම් එක පළවෙනි කොටස x ධන 5 එක වරහනක අනිත් වරහනේ x ධන 8. දැන් අපි බලමු x x ගෙන් ගුණ කරනවා අපිට ලැබෙනවා x දෙකේ බලය. අපි x ගුණ කරනවා 8 න් අපි ලැබෙනවා එකතු කිරීම 8යි x. අපි 5 ගුණ කරනවා x වලින් අපිට ලැබෙනවා 5i x. අපි 5 ගුණ කරනවා 8 න් ධන 40යි. දැන් මෙතන x දෙකේ බලය. මෙතන දෙනවා සජාතීය පද දෙකක් 8යි 5යි 13i x. අතන එකතු කිරීම 40. අනදරුවනේ අපි බලනවා දෙවෙනි කොටස 7 ධන a 3 ධන a. 7 එකතු කිරීම a 3 එකතු කිරීම a. අපි 7 3 න් ගුණ කරනවා 4 3 21යි. අපි 7 a ගෙන් ගුණ කරනවා 7යි a. අපි a 3 න් ගුණ කරනවා 3යි a. ධන a ධන a ධන a දෙකේ බලය. මෙතන සජාතීය පද 21 එකතු කිරීම 10යි එකතු කිරීම a දෙකේ බලය. ඊළඟ අපි එනවා තුන්වෙනි කොටසට x ඍණ 5 x ධන 8. මෙන්න x ඍණ 5 මෙන්න x එකතු කිරීම 8. අපි x x ගෙන් ගුණ කරමු අපිට x දෙකේ බලය ලැබෙයි. මෙතන ධන 8යි x ලැබෙයි. ඍණ 5 එතකොට ඍණ 5යි x. ධනයි ඍණයි ඍණ 40යි. මෙතන x දෙකේ බලය. සජාතීය පද වැඩිපුර තියෙන එකතු කිරීම වෙනස 3යි x ඍණ 40. අපි ඊළඟට යනවා b වල හතරවෙනි කොටසට x ධන 5 x ඍණ 8. බැලුවොත් පෙනෙයි මේ බලන්න මේකෙම පද දෙකේ ලකුණු මාරු කරලා අපි දීලා තිනවා. අපි x x ගෙන් ගුණ කළා x වර්ගය x දෙකේ බලය ලබා ගන්නවා. මේක ගුණ කළා අඩු කිරීම 8i x. මේකට එනවා එකතු කිරීම 5i x. පසරකට 40i ධනයි ඍණයි ඍණ. සජාතීය පද දෙකක් තියෙනවා.
වැඩිපුර තියෙන්නේ ඍණාගයක් වෙනස 3x 40 ඍණ. ඊළඟ අපි යනවා පස්වෙනි කොටස. 2 ධනයෙන් 3 ඍණයෙන් අන්න බලන්න. දෙවරක් 3 6යි ධනයි ඍණයි ඍණ 2m එකතු කිරීම 3m ආයි ධනයි ඍණයි ඍණ m දෙකේ බලය. මෙතන 6යි සජාතීය පද. වැඩිපුර තියෙන්නේ ධන අඩු කිරීම m දෙකේ බලය. අපි එනවා මේ ගානේ අවසාන කොටසට 6. x ඍණ 5 x ඍණ 8. පොඩ බලන්න මම මේකේ තව සම්බන්ධයක් මෙතනින් පෙන්වන්නම්. අච්චු පොතේ තියෙන ගානේ x ඍණ 5 x ධන 8 x ධන 5 x ඍණ 8 x ධන 5 x ධන 8 x ඍණ 5 x ඍණ 8 එකම දේ විවිධ විදියට දීලා තිනවල ධනයි ඍණයි මාරු කළා. දැන් අපි ඒකෙත් පිළිතුර ලබා ගමු. x දෙකේ බලය මේක ඍණ 8යි x මේක ඍණ 5යි x ඍණයි ඍණයි ධන 8 වරක් 5 40. මෙතන සජාතීය පද තියෙන දෙන්නම ඍණ 13යි x එකතු කිරීම 40. ඒ අපි ඉවර කළේ b කොටස. ඊළඟට දරුවනි අපි බලන්න යනවා ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය. ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය අපිට දීලා තියෙනවා නිදසුන එක පිටු අංකය 39. 3x ධන 2 වරහන 2x ධන 3. අපිට මතකයි මේක අපි දෙවිදියකට කරන්න පුළුවන්. අපි මුලදී අපි මේක ඊතල ක්‍රමයට හදලා බලමු. මුල් පද දෙකේ ගුණිතය ගමු. මේක මේකෙන් 3 වරක් 2 6යි x දෙකේ බලය. ඊපස්සේ මේකෙන් තව ඊතලයක් යනවා 3 වරක් 3 9යි x. ඊළඟ අපි මේකෙන් එක ඊතලයක් මේකට ධන 4යි x. මේකෙන් දෙවරක් 3 6යි. මෙතන අපිට ලැබෙනවා 6යි x දෙකේ බලය. 9යි 4යි එකතු කරාම 13යි x. මෙතන 6. හරි. ඊළඟට අපි මේක ප්‍රසාරණය කරලා බලමු වෙනත් විදියකට. 3x ධන 2 මෙතන එන්නේ 2x එකතු කිරීම 3. අපි මේ මුළු එකම ගුණ කරනවා 2x. කොට 2x මේ මුළු එකම ලියනවා. හරි. අන්න මේ මුළු එකම අපි ධන 3ෙන් ගුණ කරනවා. අන්න 3x ධන 2. දැන් ආයිත් අපිට වරහන අස් කරන්න වෙනවා. 6i x 2ේ බලය දෙවරක් 2 4i x 3 වරක් 3 9i x 3 වරක් 2 6i. මෙතන 6i x 2ේ බලය මේ දෙන්න එකතු කළාම 13i x එකතු කිරීම 6. බලන්න මේ උත්තර දෙකම එකයි. දෙවිදියටම අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟ අපි මේ ප්‍රතිඵලය දරුවනේ ඍජු කෝණාශ්‍රයක් ඇඳලා වර්ගඵල ඇසුරෙන් අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් මේ වැද බලන්න. 3x ධන 2 2x ධන 3 අපි AB දාමු. මේ දිග 3x අපි මේකට 2ක් දාමු. ඒතර බලන්න AB ගේ දිග අපිට එනවා 3x ධන 2. AB දිග 3x එකතු කිරීම 2. ඊළඟ අපි ගමු CD වල මේ කොටසේ දිග අපි ගමු
දෙකයි එක් කියල ගමු මේකට තුනක් දාම් මෙතන ධන දෙක මෙතන අපිට ලියන්න පුළුවන් AD දිග දෙකයි එක් ධන තුන දැන් බලන්න ඒමනම් අපි මේක වර්ගඵලය මුළු එකේ හොයන්නේ කොහොමද වර්ගඵලය වර්ගඵලය අපි හොයනවා තුනයි එක් එකතු කිරීම දෙක ගුණ කිරීම එනවා එතකොට අනි දෙක පලල දෙකයි එක් එකතු කිරීම තුන දැන් අපි මේ මුළු එකේ වර්ගඵලය තමයි ගණ්ඩ යන්නේ මේ ලොකු ඍජුකෝණාශ්‍රය ඇදිලා තින්නේ මේ ඍජුකෝණාශ්‍ර හතරේ වර්ගඵලෙන් වර්ගඵලෙන් මේ බලන්න මේක ගුණ කළාම දිග පළලෙන් ගුණ කළාම 6x වර්ගය ලැබෙනවා මේක 3 වරක් 3 9x ලැබෙනවා මේ 2x මේකෙන් ගුණ කළාම 4x ලැබෙනවා මේක 2 3ෙන් ගුණ කළාම 6ක් ලැබෙනවා එන අපි ඍජුකෝණාශ්‍ර හතරේ වර්ගඵලය ඍජුකෝණාශ්‍ර හතරේ වර්ගඵලය අපි කෙටියෙන් ලිව්වා අපි ලැබෙනවා x වර්ගය එකතු කිරීම 4x එකතු කිරීම 9x එකතු කිරීම 6 6x වර්ගය එකතු කිරීම 4x එකතු කිරීම 9x එකතු කිරීම 6 අපි මේක සජාතීය පද සුළු කළාම මෙතන 13x එකතු කිරීම 6 එහෙනම් බලන්න මේ වර්ගඵලයම තමයි මේ වර්ගඵලයට ලැබුණේ ඒ නිසා අපි ප්‍රතිඵලය ලියනවා 3x එකතු කිරීම 2 ගුණ කිරීම 2x එකතු කිරීම 3 සමානයි 6x දෙකේ බලය 13x එකතු කිරීම 6. අන බලන්න අපි ලස්සනට ඒක ඔප්පු කරලා පෙන්නුවා මේ රූපය ඇසුරෙන්. අපි බලමු නිදසුන දෙක. අපි දෙනවා 3x ඍණ 2 2x ධන 5. 3x ඍණ 2 2x ධන 5. අපි මේකේ වරහන් ඉවත් කරන්න ඕනේ. එහෙනම් අපි මේ ක්‍රමයෙන් බලමු මේ මුළු වරහන. අපි ගුණ කරනවා 2x ගේ. එතකොට අන්න අපි ලැබෙනවා 2x මුළු වරහන. හරි. මේ මුළු වරහන අපි ධන 5ෙන් ගුණ කරනවා. අන්න 3x අඩු කිරීම 2. දැන් බලන්න අපිට තියෙන්නේ මේ වරහන අස් කරන්න. මෙතන 6x වර්ගය 6x වර්ගය දෙවරක් තුන 6x වර්ගය මෙතන අඩු කිරීම දෙවරක් දෙක 4x මෙතන ධන 3 5 15x මෙතන 5 2 10යි දැන් අපිට තියෙනවා සජාතීය පද සුළු කරන්න එතකොට 6x වර්ගය මේකේ වැඩිපුර තියෙන්නේ ධන 15ක් එතකොට 11x 15න් 4 ගියාම 11x අඩු කිරීම 10 මේ එක ක්‍රමයක් අපි අනිත් ක්‍රමය බලමු 3x අඩු කිරීම 2 2x 5 අපි ඒ ඉතාලිය දාලා බලමු මේක මේකෙන් 6x වර්ගය මේක මේකෙන් ගුණ කරොත් 3 5 15x මෙතන අපිට ඍණ 4x මෙතන ලැබෙනවා ඍණ 10 අපිට 6x වර්ගය සජාතීය පද 11x ඍණ 10 අන්න බලන්න මේ එක ක්‍රමයක් මේ තව ක්‍රමයක් අපි ක්‍රම දෙකටම කළා එතකොට මේ ක්‍රම දෙකෙන් ඔබට ඕන ක්‍රමයක් යොදාගෙන විභාගයට දෙන ගැටලුවක් හදන්න පුළුවන් ඊළඟට අපි බලමු නිදසුන 3 2x ධන y x ධන 3y මුලින්ම අපි මේ මුළු වරහන
ගුණ කරනවා මේකෙන්. X වරහන් 2x එකතු කිරීම y. ඊළඟ අපි මෙතන දාලා තිනවා එකතු කිරීම 3ක්. එහෙනම් 3යි y වලින් ගුණ කරන්නයි වෙන්නේ. ධන 3යි y 2i x එකතු කිරීම y. දැන් බලන්න අපිට මේ වරහනස් කරන්න පුළුවන් පහසුවෙන්. මේ දෙන්න ගුණ කළාම 2i x වර්ගය, මේකෙන් x වරක් y xy. මෙතන අපිට එනවා 3 වරක් දෙක, මේ 3 වරක් දෙක. yx කියන්නේ xy කියනවා. ඊට පස්සේ 3i y දෙකේ බලය. y වරක් y, y දෙකේ බලය. දැන් අපි සජාතීය පද අපි ළඟ තියෙනවා 7යි. මෙතන 6යි, මෙතන 1යි. 7i xy. අතන එනවා 3i y වර්ගය. මේකත් අපිට පුළුවන් අර ඊතල ක්‍රමයටත් අදලා බලන්න. එකකට එක බැගින් අඳින ඊතල. ඔන්න බලන්න. බලන්න දරුවනි. දැන් එක ඊතලයක් අඳිනවා, එක ලියනවා. දෙකයි x වර්ගය. මේකෙන් අනිත් ඊතලෙත් අඳිනවා, දෙවරත් තුන 6i xy. 6i xy. ඊළඟ මෙතන එනවා දරුවනේ yx කියන්නේ xy. මෙතන එනවා 3i y දෙකේ බලය y වර්ගය. සජාතීය පද. මෙතන 2i x වර්ගයක් තිනවා. මෙතන ධන 7i xy තිනවා. මෙතන 3i y වර්ගය තිනවා. බලන්න මේ උත්තර දෙකම අපිට ආවේ එක උත්තරයක්. නිදසුන හතර 3x ධන 2y 3x ඍණ 2y. මුලින්ම අපි මේ මුළු වරහන අපි ගුණ කරනවා 3x. 3x 3x ධන 2y. මේ මුළු වරහන ගුණ කරනවා ඍණ 2y. අන්න බලන්න. දැන් අපි වරහන් අස් කරමු. මෙතන එනවා 3 වරක් දුන 9i x දෙකේ බලයක්. මෙතන දෙවරක් දුන 6i xy. මෙතන දෙවරක් දුන ඍණ 6i xy. මෙතන ඍණයි ධනයි ඍණ 4i y දෙකේ බලය. දැන් මෙන්න මේ දෙන්න සුළු වුණාම සජාතීය පද නිසා සුළු වෙනවා බිඳුවයි. මෙතන අපිට එනවා 9i x වර්ගය ඍණ 4i y. ඔබට මතක් කරගත්තොත් මේකට අපි කිව්වේ වර්ග දෙකක අන්තරය. ඒක සාධක තමයි මේ දීලා තිබුණේ. ඒත් ඒක නිසා තමයි මැද පදයේ අතුරු දහන්න උනේ. මේක අපි අනිත් ක්‍රමයටත් අදලා බලමු. 3i x ධන 2i y 3i x ඍණ 2i y 3i x ධන 2i y 3i x ඍණ 2i y ඔන්න බලන්න. මේක මේකෙන් ගුණ කළාම 9i x වර්ගය. මේක මේකෙන් ගුණ කළාම ඍණ 6i xy. මේක මේකෙන් ගුණ කළාම ධන එනවා 6i xy. මේක මේකෙන් ගුණ කළාම ඍණ 4i y දෙකේ බලය. මේ පද දෙක සුළු වෙනකොට අර කලින් ආපු පිළිතුරම අපිට ලැබෙනවා. කලින් ආපු පිළිතුරම අපිට ලැබෙනවා. ඊළඟට අපි යනවා නිදසුන පහ සඳහා. ඒකේ අපිට දීලා දෙනවා අර විදිහේම වරහන් දෙකක් දීලා දෙනවා 5i ඍණ 2i b. ඊළඟ වරහනේ අපිට දීලා දෙනවා 2i ඍණ 3i b. අපි මේ ක්‍රමයට මේ මුළු එකම අපි 2i එකෙන් ගුණ කරනවා. 5i ඍණ 2i b. මේ මුළු එකම අපි ඍණ 3i b ගෙන් ගුණ කරනවා. අපිට ලැබෙනවා 10i a වර්ගය 4i a b. දෙවරක් දෙක 4i ලකුණ ඍණ.
මෙතන රින 3යි 3යි 5යි 15යි AB. අපිට යන්නේ නැහැ BA AB. රිනයි රිනයි ධන 6යි B දෙකේ බලය B වර්ගය. 10යි A වර්ගය. සජාතීය පද දෙන්නම රිනින්ද 19යි AB ධන 6යි B වර්ගය. ඒ අපි හැදුවේ පළවෙනි ක්‍රමයට. අපි දෙවෙනි ක්‍රමයටත් අදලා බලමු. පහයි ඍණ දෙකයි බි දෙකයි ඍණ තුනයි බි බලන්න පසර දෙක දායයි අකුරු වෙනවා ඒ දෙකේ බලය පසරක් මෙතන ඍණ 15යි ඒ බි තුන මේකෙන් ඊතල දෙක පිට වුණා දැන් මෙන්න මෙන්න ආපහු ධනයි ඍණයි ඍණ 4යි ඒ බි මේක ඍණයි ඍණයි ධන 6i b වර්ගය 10i a වර්ගය සජාතීය දෙන්නම ඍණ 19i ab ධන 6i b වර්ගය අපිට ලැබුණා මේ නිදසුන පහ අපිට ඒක තවත් නිදසුනක් තියෙනවා නිදසුන 6 දැන් මේ නිදසුනේදී අපි දෙනවා භාග සහිත පද දෙකක් පළවෙනි එකේ අපි දෙනවා a ධන b එක බොහොම සරලයි මේකදී අපි දෙනවා තුනෙන් එකයි ඒරින හතරෙන් එකයි බි දැන් අපි මේක සුළු කරන්න යනවා මේ මුළු එකම අපි ගන්නවා අර ඉස්සල්ලා වගේම මේකෙන් ගුණ කරන්න එතකොට මුලින් එනවා තුනෙන් එකක් ඒ මෙතන එනවා ඒ ධන බි ඊට පස්සේ මෙතන එනවා හතරෙන් එකක් බි මෙතන ඒ ධන B. දැන් බලමු සජාතීය පද. කොහොමද ගන්නෙ මේක ප්‍රකසාරණය කළා. තුනෙන් එකයි ඒ දෙකේ බලය. මේක තුනෙන් එකයි AB. අන්න බලන්න. මේක හතරෙන් එකයි BA කියන්නේ AB. මෙතන ධනයි ඍණයි ඍණ හතරෙන් එකයි B වර්ගය. දැන් ඔතන බලන්න තුනෙන් එකයි හතරෙන් එකයි. අපිට මතක් වෙන්න ඕනේ අපි ඉගෙන ගත්ත භාග පාඩම. මේ තුනේයි හතරේයි කුඩා පොදු ගුණාකාරය අපි දන්නවා 12යි. එහෙනම් මේ තුන 12 කරොත් හතරෙන් ගුණ කළා. එක්වරක් හතර හතරයි AB. ධන. ඍණ. මෙතන ඍණ මේ හතර 12 කරනවා තුනෙන් ගුණ කරනවා එක්වරක් තුන තුනයි AB හතරෙන් එකයි B වර්ගය මෙතන තුනෙන් එකයි A වර්ගය මෙතන 12න් හතරෙන් 12න් තුනක් ගියාම 12න් එකයි AB ඍණ හතරෙන් එකයි B වර්ගය ඊළඟට අපි ඒක දෙවෙනි ක්‍රමයටත් අදලා බලමු එතකොට අපිට දැනුව අපේ සම්පූර්ණ වෙනවා ක්‍රම දෙකේම. ඔන්න දරුවනේ. ඔන්න බලන්න. මේ ක්‍රමේදී පේලියක් අඩු වෙනවා. මේක මේකෙන් ගුණ කරනවා. මුලින් තුනෙන් එකයි ඒ වරකේ ඒ දෙකේ බල. මේක ඒ වලින් ගුණ කරනවා. එතකොට හතරෙන් එකයි ඇවිල්ලා B A කියන්නේ AB ට. මේක මේකෙන් ගුණ කරනවා එකතු කිරීම. තුනෙන් එකයි BA කියන්නේ ABට. අතන එනවා ඍණ B වරක් B B දෙකේ බලය. දැන් බලන්න අර වගේම තුනෙන් එකයි A වර්ගය. මේක අපි 12ට දාගන්න ඕනේ. මෙතනින් අපි දැක්කා ඉස්සල්ලා 3 වරක් අතර 12යි මෙතන 3යි. මේක හතර වරක් තුන 12යි මෙතන හතරයි. අන්න දරුවනේ. දැන් බලන්න මෙතන තුනෙන් එකයි ඒ දෙකේ බලය. මෙතන 12න් හතරෙන් 12න් තුන ගියාම 12න් එකයි AB ඍණ හතරෙන් එකයි B වර්ගය. මේ උත්තරේම අපිට මෙතනට ලැබිලා තියෙනවා. ඊළඟට අපි යනවා දැන් 4යි 1 අභ්‍යාසය
පිටු අංක 40 සහ 41. ඒගොල්ලෝ අපිට කියනවා පළවෙනි ගාන පහත එක එක කොටසේ දැක්වෙන ද්විපද ප්‍රකාශනය ප්‍රසාරණය කර සුළු කරන්න. මෙන්න ඒ කොටස. X එකතු කිරීම 2, X එකතු කිරීම 2. අපිට ක්‍රම දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. නමුත් අපි අර ක්‍රමයට යමු. මේ මුළු එක X කින් ගුණ කරමු. එතකොට X වරක් X ධන 2, ආපහු ධන 2 වරක් X ධන 2. ඔන්න මෙතන එනවා X වරක් X, X දෙකේ බලය. දෙවරක් X 2i X, දෙවරක් X 2i X, දෙවරක් 2 4. සුළු කළාම අපිට ලැබෙනවා මේ සජාතීය පදවලින් 4i x ධන 4. X වර්ගය ධන 4i x ධන 4. ඊළඟ අපි බලනවා ඒකේ b කොටස. x ඍණ 3 ආපහු x ඍණ 3. මුලින්ම අපි මේ x අකුර x ඍණ 3ෙන් ගුණ කරනවා. ඊළඟ මේ ඍණ 3 x ඍණ 3ෙන් ගුණ කරනවා. දැන් අපි ඊදල නැතුව අනිත් ක්‍රමයටයි අදාගෙන යන්නේ. මේක මේකෙන් x දෙකේ බලය x වර්ගය, මේක මේකෙන් ඍණ 3i x, මේක ඍණ 3i x, ඍණයි ඍණයි ධන 9. x වර්ගය ඍණ 6i x එකතු කිරීම 9. අන්න බලන්න අපි ඒකේ a කොටස සහ b කොටස හැදුවා. ඊළඟට අපි යමු C කොටස සඳහා. අපිට C කොටසේ දීලා තිනවා 2x ධන 3 x ධන 2. 2x ධන 3 x එකතු කිරීම 2. ඔන්න බලන්න මේ x ගෙන් මේ මුළු එක ගුණ කරනවා. ඊට පස්සේ මේ ධන 2ගෙන් මේ මුළු එක ගුණ කරනවා. දැන් වැඩේ බොහොම සරලයි. මේක ගුණ කළාම දෙවරක් x වරක් x, x දෙකේ බලය, තුන් වරක් x 3i x, දෙවරක් 2 4i x, දෙවරක් 3 6i. මෙතන දිනන සජාතීය පද දෙකක් 4i 3i 7i x ධන 6i. අපි එනවා d කොටසට. 2i p ඍණ 5 p ඍණ 3. මුලින්ම අපි මේ p ගුණ කරනවා මේ වරහනේ. ඊළඟ මේ ඍණ 3 ගුණ කරනවා 2i p ඍණ 5. අපිට ලැබෙනවා මෙතනින් 2i p වර්ගය, මෙතනින් ඍණ 5i p, මෙතන තුන් අරත් දෙක 6i p, ධනයි මෙතන ඍණයි, ඍණයි ඍණයි ධන 15. 2i p වර්ගය ඍණ 11i p ධන 15. අනේක තමයි අපේ d කොටස. අපි යනවා e කොටසට. e කොටස අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම. පළවෙනි වරහන ඇතුලේ 3i x ඍණ 1, දෙවෙනි වරහන ඇතුලේ 3i x ධන 1. මතක් වෙනවා අපිට වර්ග දෙක අන්තරය. එහෙනම් මේ 3i x, 3i x ඍණ 1, මේ ධන 1, 3i x ඍණ 1. 3 + 3 9i x වර්ගය. තුන් වරක් එක 3i x, ආපහු ධන 3i x, ධනයි ඍණයි ඍණ 1 මැද පද සුළු වෙලා යනවා. අපිට ඉතුරු වෙනවා 9i x වර්ගය ඍණ 1 පමණක් ඉතුරු වෙනවා. ඊළඟ අපි එනවා f කොටසට. ඍණ 3i x ධන 2. අන්න බලන්න මෙතන ඍණ 3i x ධන 2. 2i x ඍණ 3i y. අන්න බලන්න. මුලින්ම අපි 2i x.
ගුණ කරනවා ඍණ 3යි x ධන 2කින්. අර ඍණ 3යි y ගුණ කරනවා ඍණ 3යි x ධන 2කින්. මෙතන ධනයි ඍණයි ඍණ 6යි x වර්ගය ඍණ. ආපහු ධන දෙවරක් දෙක 4යි x. 3වරක් 3. හැබැයි ඍණයි ඍණයි ධන 9යි x වයි. ධනයි ඍණයි ඍණ 6යි y. එතන බලන්න අපිට පද හතරක් එනවා. ඒ පද හතර ඊට වඩා සුළු කරන්න බෑ සජාතීය පද නැති නිසා. ඒ අපි කතා කරේ f කොටස. අපි ඊළඟට යමු සිම්පල් g කොටසට. 2යි a එකතු කිරීම b පළවෙනි වරහන. 3යි a එකතු කිරීම 2යි b දෙවෙනි වරහන. දැන් මේක අපි ප්‍රසාරණය කරන්න ඕනේ. මුලින්ම මේ 3යි මේ වරහණෙන් අපි ගුණ කරන්න ඕනේ. අන්න එහෙමනේ අපි කළේ. ඊට පස්සේ ධන 2යි b මේක අපි 2යි a ධන b ගෙන් සුළු කරන්න ගුණ කරන්න ඕනේ. මෙතන එනවා 6යි a වර්ගයක්. මෙතන එනවා 3යි a b. මෙතන එනවා දෙවරක් දෙක 4යි AB B කියන්නේ AB 2යි B 2 බලය අපිට එනවා 6යි A වර්ගය මේ දෙන්න සුළු වුණාම 7යි AB ධන 2යි B වර්ගය අපි ඉස්සලා ප්‍රසාරණය කළා පස්සේ අපි සුළු කළා අපි H කොටස බලමු පළවෙනි වරහන 3x ඍණ 5යි y දෙවෙනි වරහන 4x ධන 3යි y එතකොට මේ 4යි x අපි පළවෙනි වරහණයෙන් ගුණ කරනවා ඊළඟට අපි 3යි y මේකෙන් ගුණ කරනවා අන්න බලන්න මෙතනින් එනවා 12යි x වර්ගය 43. 4 වරක් බා 20යි x වයි. මෙතන එනවා 3 වරක් 3 9යි. yx කියන්නේ x වයි. මෙතන එනවා ඍණනේ ධනයි ඍණයි. 3 වරක් 5 15යි y වර්ගය. දැන් මෙතන සජාතීය පද දෙකක් තියෙනවා. ඒකේ වැඩිපුර තියෙන්නේ ඍණේ ඒවා. 29 වෙනස 11යි. අන්න අපිට එනවා 15යි y වර්ගය. ඒ h කොටස. ඊළඟට i. ඍණ 3යි p ධන 4යි q. ඍණ 3යි p ධන 4යි q. පළවෙනි වරහන. දෙවෙනි වරහනේ දිනනවා 3යි b ඍණ 2යි q. 3යි b ඍණ 2යි q දැන් බලන්න මේ 3යි b අපි ගුණ කරන්න ඕනේ මේ මුළු වරහණයෙන් එතකොට 3යි b මෙතන ඍණ 3යි b ධන 4යි q අන්න මේ ඍණ 2යි q ගුණ කරන්න ඕනේ ඍණ 3යි b ධන 4යි q ගේ ධනයි ඍණයි ඍණ 3 වරක් 3 9 p වරක් p p 2 බලය මෙතන ධන 3 වරක් 4 12යි p q මෙතන ඍණ ඍණ ගුණ කළාම ධන 6යි p q මෙතන ධනයි ඍණයි ඍණ 8යි q 2 බලය මෙතන සජාතීය පද තියෙනවා ඍණ 9යි p වර්ගය 18යි p q 8යි q 2 බලය. ඊළඟට j. ඒකෙත් අපිට වරහන් දෙකක් දීලා තියෙනවා. දැන් මේ ගැටලු රාශියක් දීලා තින්නේ ළමයි ඒවා කිරීමෙන් ඔබට දැනීම වැඩි කරගන්න පුළුවන්. ඒක දීලා තියෙනවා ඍණ 7යි k ඍණ 5යි l පළවෙනි වරහන.
ඊළඟ දෙවෙනි වරහනේ අපි දෙනවා 3 k ධන 4 l. දැන් බලන්න. මේ 3 k ඍණ 7 k ඍණ 5 l. මේ ධන 4 l ඍණ 7 k ඍණ 5 l. දැන් අපි වරහනස් කරන්නයි සූදානම. 3 වරක් 4 ඍණ 21යි k 2 බලය. ධනයි ඍණයි ඍණ 15යි k l. ආයි 3 4ක් 28යි k l. ආයි එනවා ඍණ 5 වරක් 4 20යි l 2 බලය. මෙතන ඍණ 21යි k 2 බලය 15යි 8යි එකතු කරන්න 43යි k l ඍණ මෙතන 20යි l 2 බලය බලන්න ඍණ 21යි k වර්ගය ඍණ 43යි k l ඍණ 20යි l 2 බලය ඊළඟට අපි බලමු j ඊළඟට k කොටස පළවෙනි වරහන තුල අපිට දීලා තියෙනවා 4m ඍණ 3n 4m ඍණ 3n දෙවෙනි වරහන තුල දීලා තියෙනවා 4m ඍණ 3n දෙකම එකම දීලා තියෙනවා අන්න බලන්න මේ 4m අපි මේ වරහනෙන් ගුණ කරමු මේ ඍණ 3යි අපි මේ වරහනෙනුත් ගුණ කරමු දැන් බලන්න 4 වරක් 4 16යි m 2 බලය මෙතන 4 වරක් 3 12යි m n මෙතන ධනයි ධනයි ඍණයි ඍණ 12යි අකුරු m n ඍණයි ඍණයි ධන 3 වරක් 3 9යි n වර්ගය 16යි M වර්ගය 24යි Mn 9යි N 2 බලය ඒ අපි කටලා කරේ K අපි යනවා L වලට පළවෙනි වරහනේ 5x ඍණ 2 y ආයි දර වගේම දීලා දෙනවා 5x ඍණ 2 y එකම වරහන තමයි දෙකේම දීලා තින්නේ මොකද මේකලෝ බලාපොරොත්තු වෙනවා මේකෙන් ඉදිරි පියවරකදී මෙවැනි දෙයක් කොහොමද සුළු කරන්න කියලා මෙන්න අපි 5x සුළු කරනවා ගුණ කරනවා මේ වරහණෙන් මෙන්න අපි 2y සුළු කරනවා මේ වරහණෙන් අපිට ලැබෙනවා 5 25 x 2 බලය ධනයි ඍණයි ඍණ 10 x y ආයිත් මෙතනත් ලැබෙනවා ඍණ 10 x y ඍණයි ඍණයි ධන 2 4 y 2 බලය මෙතන බලන්න සජාතිය 10යි 10යි 20යි 4 y 2 25 x වර්ගය ඍණ 20 x y ධන 4 y වර්ගය ඊළඟ අපි බලමු m කොටස පළවෙනි වරහන තුල අපිට තියෙන්නේ භාගයයි x ධන y 2 x ධන 3 y මුලින්ම අපි මේ 2 x භාගයයි x ධන y ඊළඟට අපි 3 y භාගයයි x ධන y ඔන්න බලන්න පරිසම් වෙන්න වෙනවා මේ දෙන්න ගුණ කළාම 2 2 කැපිලා x වර්ගයක් ඉතුරු වෙනවා මේ 2 මේ 2 සුළු වෙනවා ඊස්සේ 2 x y ධන මේ පැත්ත 3 අරක් එක 3 මෙතන 2
xy. අතන 3යි y වර්ගය. දැන් මෙතන බලන්න සුළු කිරීමක් තියෙනවා. මෙතන හරයට දෙකක් එන්න ඕනේ. එහෙනම් මම හරයට දෙක දානවා. මේක දෙගුණේ කළාම 4යි xy. පොඩක් අපි ඒක බලමු දවස්තරයක්. මේක ලියලා ඉවර වෙලා. මේ බලන්න දෙකේ ඉලක්කම තිබුණේ. අපිට මේක හරයට දෙකක් එන්න ඕනේ. එහෙනම් තුල්‍ය භාග 2යි 2යි. පහල 2යි 2කින් ගුණ කරනවා. හතර 2කින් බෙදුවම 2යි. දැන් මෙතන 2කින් 4යි 2කින් 3යි. අපිට ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. 2කින් 7යි xy ධන 3යි y වර්ගය. ඊළඟට n කොටස. ඒකත් අපි භාග සංඛ්‍යා වගේ අදීලා තිනවා වරහනේ. 3න් 1යි p ධන 2න් 1යි q. ඒක පළවෙනි වරහන තුල. 3න් 2යි p ඍණ 4න් 3යි q. අපි පරිසමට සුළු කරමු. 3න් 2යි p මුලින්ම ගුණ කිරීම මේ වරහන. මෙතන එනවා ඍණ 4න් 3යි q. 3න් 1යි p ධන 2න් 1යි q. දැන් පරිසමෙන් වරහනස් කරගන්න ඕනේ. 3යි 3යි 3 හරක් 3 9යි. දෙවරක් එක 2යි. p වරක් p p 2ේ බලය. දැන් මේ දෙන්න ගුණ කරන්න ඕනේ. දෙන්න ගුණ කරන්න ඕනේ. හිතෙන් බැරි නම් අපිට තියෙන්නේ 3න් 2යි p ලියලා ගුණ කරනවා 2න් 1යි q. එතකොට මේ දෙන්න සුළු වෙනවා. 3න් 1යි pq. හරි චෝක්. 4න් 3යි q. 3න් 1යි p. එතකොට මේ දෙන්න සුළු වෙනවා. ඍණ 4න් 1යි pq. ආපහු ඍණ 4න් 3යි 2න් 1යි. ඒක අමාරු නෑ. දෙවරක් 4 8යි. තුන් අරක එක තුනයි කිව් දෙකේ බලය. දැන් මෙතන අපි පොදු හරයකට එන්න තියෙනවා. මේ තුනේ අතරේ කුඩා පොදු ගුණ ආකාරය 12යි. කොහමද තුන 12 වුනේ? හතරෙන් ගුණ කරලා. ඉහළට හතරක් එනවා. PQ ඍණ 4 12 වෙනවා. තුනෙන් ගුණ කරලා ඉහළට තුනක් යනවා. PQ මේ උත්තරේ මෙතනම එනවා. මෙතන සජාතිය පද හදාගත්තා. නවයෙන් දෙකයි p වර්ගය. මේක වැඩිපුර තියන්නේ ධන 12න් 1යි pq. ඍණ 8න් 3යි q වර්ගය. මෙවැනි භාග ගණනක් බොහොම සීරුවට පරිසමට අදලා අපි උත්තරේ ගන්න ඕනේ. ඒ අපි කතා කළේ n කොටස. ඊළඟ ඒ තව කොටසක් දිනවා o. 3යි x ධන 4යි y. ඊළඟ වරහන තුල 5යි a ධන 3යි b. 5යි a ධන 3යි b. ඒකේ පද වෙනස් විදියට දීලා තියෙනවා. පද හතරගෙයි සුළු කරාට පස්සේ. එහෙනම් 5යි a 3යි x ධන 4යි y. එහෙනම් 3යි b 3යි x ධන 4යි. මෙතනින් 15යි x. පස්සර තුන 15යි. පස්සරක් අතර 20යි ay. තුන්වරක් තුන 9යි bx. තුන්වරක් හතර 12යි by. උත්තරය 15යි x ධන 20යි ay ධන 9යි bx ධන 12i by. ඒක තමයි අපේ අවසාන කොටස ඒ ගාණි. අපි බලමු දෙවෙනි ගාණ. ඍජු කෝණාශ්‍ර පිට්ටනියක දිග
මීටර් දෙකයි ඒවේ දළ සැලැස්මක් ගැන්දුත් රිජුකෝණ ආශ්‍ර පිට්ටනයක දිග දෙකයි ඒ දෙකයි ඒ ධන හතයි මීටර් වේ ධන හතයි මීටර් වේ. දැන් මේක රිජුකෝණ ආශ්‍රය. ඉතින් අපිට දෙනවා රිජුකෝණ ආශ්‍රයේ පළල මීටර් දෙකයි ඒ ඍණ තුන වේ. අන්න මීටර් දෙකයි ඒ ඍණ තුන වේ. අපෙන් ඉල්ලන්නේ පිට්ටනියේ වර්ගඵලය. අපි දන්නවා ඍජුකෝණ ආශ්‍රයක වර්ගඵලය හොයන ක්‍රමය අපි දන්නවා. එහෙනම් පිට්ටනියේ වර්ගඵලය මෙන්න දිග දෙකයි ධන හත මෙන්න පළල මීටර් දෙකයි ඍණ තුන. අපිට කැමති ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. ඊතල දැම්මත් එකයි නැතත් එකයි. හතරයි ඒ දෙකේ බලය වර්ගය. මෙතන දෙකයි ඒ ගුණ කළාම දෙවරත් තුන හයයි. මෙතන හතරත් දෙක දා හතරයි ඒ හතරක් තුන විසි එකයි. දැන් සජාතීය පද දෙකක් අපිට තියෙනවා. දාහතරෙන් හයක් ගියාම අටයි ඍණ විසි එකයි ඒකකය වර්ග මීටර්. එක අන්තිමට තමයි ලියන්නේ. අපි යමු ඊළඟ ගානට තුන්වෙනි ගානට. පියුමි සමචතුරස්‍රාකාර මල්පාත්‍යයක් සෑදුවාය. සමචතුරස්‍රාකාර මල්පාත්‍යයක් සෑදුවාය. මෙන්න පියුමි හැදපු සමචතුරස්‍රාකාර මල්පාත්‍ය. හරි. ඊළඟට කියනවා ඇගේ නැගණිය ඍජුකෝණාශ්‍ර මල්පාත්‍යයක් සෑදුවාය. නැගණියගේ මල්පාත්‍යයේ දිග පියුමිගේ මල්පාත්‍යයේ පැත්තක දිගට වඩා 3 මීටර් වැඩි වන අතර පළල දිගට වඩා අඩුය. එහෙනම් අපි ඍජුකෝණාශ්‍ර මල්පාත්‍යයක් අඳින. මේ නැගණිය හදපු මල්පාත්‍යය. දැන් බලන්න එක අපිට කියන විස්තරයක්. පැත්තක දිග x ලෙස ගන්නලු. ඔන්න x ලෙස අපි ගත්තා සමචතුරස්‍රයේ පැත්තක දිග. දිග නැගණියගේ මීටර් 3ක් වැඩි. ඊළඟට කියනවා පළල මීටර් 2ක් අඩුයි. එහෙනම් මෙතන x තමයි මේක තිබුණේ. x ඍණ 2 මීටර්. දැන් අපිට කියනවා නැගණියගේ මල්පාත්‍යයේ දිග පළල සොයා එහි වර්ගඵලය ax වර්ගය ධන bx ධන c ආකාරයට සොයන්න. එහෙනම් අපි වර්ගඵලය හොයනවා. මෙන්න දිග මෙන්න පළල. අපි මේකේ වරහණස් කරන්න ඕනේ. ax x වර්ග x x වර්ගය x දෙකේ බලය ඍණ 2x මෙතන ධන 3x ඍණ 6 3 වරක් 2 6යි ඍණ. මෙතන අපිට හම්බ වෙනවා x වර්ගය සජාතීය පද. මෙතන ධන 3 විශාල නිසා ධන x මේක ඍණ 6. මේක තමයි නැගණියගේ මල්පාත්‍යයේ වර්ගඵලය. ඒකල කියනවා මේක තියෙනවද බලන්නලු. ax වර්ගය ධන bx ධන c ආකාරයට තියෙනවද කියලා බලන්නලු. අපිට පුළුවන් ඇත්තට මේ ආකාරය තමයි තියෙන්නේ. මෙතන a වෙනුවට 1 ඇත්තටම අපෙන් අහලා නැහැ. අපි තේරුම් ගනිමු ඒක ඉදිරියට ප්‍රයෝජනවත්. b වෙනුවට 1 අපිට C වෙනුවට තියෙන්නේ ඍණ 6. අන්න ax වර්ගය ධන bx ධන c ආකාරයට අපි ඒක ලියලා අපි abc වල අගයත් හොයාගත්තා. සමහර විට එහෙම කියන්නත් පුළුවන්. දැන් අපි යමු ඊළඟ ගාන 4. ළමයෙක් එකක් රුපියල් x බැගින් නාරංගෙඩි A සංඛ්‍යාවක් මිලදී ගත්තා.
ළමයෙක් එකක් රුපියල් X බැගින් නාරංගෙඩි ඒ සංඛ්‍යාවක් මිලදී ගත්තා. ඉන්පසු නාරංගෙඩි ප්‍රමාණය මෙන් තුන්ගුණයක ඇපල් ගත්තලු. එතකොට ඇපල් ගත්තලු තුන්ගුණයක්. එතකොට නාරංගෙඩි වගේ තුන්ගුණයක්. එතකොට මේක ඒනම් මේක 3යි. මේ දල වශයෙන් අපි අදහසක් ඇති කරගන්නවා. ඊළඟට කියනවා ඇපල් ගෙඩියක මිල නාරංගෙඩියක මිලමෙන් දෙගුණයකි. එතකොට ඇපල් ගෙඩියක මිල නාරංගෙඩියක මිලමෙන් දෙගුණයකි. නාරංගෙඩිය රුපියල් X නම් ඇපල් ගෙඩිය රුපියල් 2යි X. අපි ගැටලුව අපෙන් මොනවද ආන්නේ කියලා බලමු. දල සැලැස්මක් ඇති කරගත්තා. ඇපල් මිලදී ගැනීමට යන වියදම A සහ X ඇසුරෙන් සොයන්න. එනම් බලමු. ඇපල් ගෙඩියක් 2x. එතකොට ඇපල් ගෙඩි 3යි ඒ ගන්න අපිට යනවා රුපියල් 6යි x. අන්න ඇපල් මිලදී ගැනීමට යන වියදම. ඊළඟට අපිට කියනවා මිලදී ගන්නා ඇපල් ගෙඩි ගණන තවත් 5කින් වැඩි කළහොත්. ඒ කියන්නේ වැඩි කරනවා කියන්නේ දරුවනේ ඔතන එකතු කරනවා කියන එක තමයි. ඒ නිසා තමයි අපි ගුණ කිරීම කියන වචනේ නිවැරදිව පාවිච්චි කරන්නේ. වැඩි කරනවා කියන්නේ එකතු කරනවා. එහෙනම් වැඩි කළහොත් ඇපල් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කළ හැකි බව වෙළෙන්දා පවසයි. එහෙනම් ඇපල් ගෙඩියක මිල රුපියල් 5කින් අඩු කරන්න පුළුවන්ලු. එතකොට අලුත් මිල අපිට ලියා ගන්න පුළුවන් 2x ඍණ 5. මිල රුපියල් අපිට කිව්වේ 3කින් අඩු කරන්න පුළුවන් කියලා. ඔන්න අලුත් මිල. දැන් අපෙන් අහන ප්‍රශ්න දිහා බලමු. පළවෙනි කොටසට අපි උත්තර ලියලා දිනවා. දෙවෙනි කොටස. මිල දී ගන්න ඇපල් ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක් ඒ ඇසුරෙන් සොයන්න. මිලදී ගන්න ඇපල් ප්‍රමාණය. එතකොට ඇපල් අපි ගන්නේ 3යි. මිලදී ගන්න ඇපල් ප්‍රමාණය 3යි. හරි. ඊළඟට අපිට කියනවා ඇපල් ගෙඩියක මිල සඳහා ප්‍රකාශනයක් X ඇසුරෙන් සොයන්න. එතකොට අලුත් මිල. අපිට හම්බෙනවා අලුත් මිල. පේව් අතන 2x ඍණ 3. 2x ඍණ 3. දැන් එතකොට අපි ඇපල් ගැනීමට යන වියදම තමයි අපි අහන්නේ. ඇපල් මිලදී ගැනීම සඳහා යන වියදම අහනවා. x ආ ඒ ඇසුරින්. එතකොට මේ ගෙඩියක මිල, අන්න ගෙඩිය අච්චරක මිල, එනං වියදම. අපි ගෙඩි ගණන 3යි ධන 5 අලුත් මිලවන 2x ඍණ 3ෙන් ගුණ කරනවා. අන්න අපිට ඇවිල්ලා දිනවා ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය. දැන් මේක ලියද්දී අපි මේක මුලට ලියලා පසුව මේක ලිව්වත් එකයි. ඒක පෙරට ලියලා මේක ලිව්වත් එකයි. ගුණිතයක් නිසා අපි දන්නවා කොයි එකෙද ලැබෙන උත්තරය සමානයි. අපි අනිත් විදියට ලියමු. ඕන්නම් අපි එහෙමත් ලියමු. මේකටත් ලකුණු සම්පූර්ණයෙන්ම ලැබෙනවා. හරි. හරි. දැන් අපි මේකේ වරහණ අස් කරන්නයි තියෙන්නේ. අපි මේකේ වරහණ අස් කරලා බලමු. මෙතන අපිට මෙහෙමත් පුළුවන් නේ. 6i x මේක ගුණ කරාම ඍණ 10i x ඍණ 9i a අන්න ධන 15. අපිට ආවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය. ඒක අලුත් වචනයක් වගේ වර්ගායිතය. නමුත් ඒක අපි අරගෙන තින්නේ වර්ගය කියන එකෙන්. උදාහරණයක් ඇරියට x වර්ගය ගත්තම ඒක අපි කියන්නේ x වර්ගය. y වර්ගය ගත්තොත් ඒක වර්ගායිතය. x ධන 1 ගත්තොත් ඒකේ මුළු එකේ වර්ගායිතය ලියන්නේ මෙහෙම. a ධන b ගත්තොත් ඒකේ වර්ගායිතය ලියන්නේ මෙහෙම.
අනේවට තමයි වර්ග ආයතය කියන්නේ. එතකොට නිදසුන එක දීලා තිනවා පිටුව 41. x ධන 2 දීලා ඒකේ වර්ගය ලියලා මුළු එකේ ද්විපදයක් මේක ද්විපදයක් මේක ද්විපද දෙකක ගුණිතයක්සේ ලියන්න ඊට පස්සේ වර්ගය හොයන්න. මෙන්න x ධන 2 මේ වගේ ඒවා දෙකයි. හරියට අර x අපිට ලියන්න පුළුවන් ඕනනම් x වරක් x y වර්ගය ලියන්න පුළුවන් y වරක් y. ඒ විදිහට අපි මේක ලිව්වා. ඊළඟ දැන් අපි මේකේ වරහනස් කරනවා. ඕන විදිහකට පුළුවන්. මේ x ගුණ කරනවා x ධන 2කින්. නිදසුනේ එමය අපිට දීලා තියෙන්නේ. මේ දෙක ගුණ කරනවා x ධන 2කින්. මෙතන අපිට එනවා x දෙකේ බලයක් ධන 2x ධන 2x දෙවරක් 2 4යි. මෙතන සජාතීය පද එනවා 2 2 4යි x ධන 4. ධන 4. අන්න අපි x ධන 2 මුළු එකේ වර්ගය ලබා ගත්තා. අපිට මේක පුළුවන් දරුවනේ ජ්‍යාමිතිකව නැත්නම් සමචතුරස්‍රයක් ඇඳලා මේක සාධනය කරන්න පුළුවන්. කොහොමද අපි ඒක බලමු. අපි සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා. දිග පල්ල සමාන. අපි මෙතනින් මෙහෙම මේ කෑල්ල x මේ කෑල්ල x සමානයි. මේ කොටස 2යි. මෙතනින්ද මෙතනට x ධන 2යි. මේ කොටස 2යි. මෙතනින්ද මෙතනට x ධන 2යි. එහෙනම් දිග පැත්තේ කියන්නේ පාද දෙකම x ධන 2 x ධන 2. දැන් මේක ඇතුලේ වර්ගඵල හොයමු. x වරක් x x දෙකේ බලය. මේ බලන්න දෙවරක් x 2ix x වරක් 2 2ix මෙතන දෙවරක් 2 4යි. එහෙනම් අපිට ලැබෙනවා x ධන 2 මුළු එකේ වර්ගය සඳහා x වර්ගයකුත් මෙතන 2ix ධන 2ix 4ix උත් ධන 4ත් ලැබෙනවා. මෙන්න මෙතන මේ 4ix මේකට අපි කියන්නේ මැද පදය. මැද පදය. මේ මැද පදය ලැබෙන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍ර කොටස් දෙකේ එකතුව. මෙන්න මේ දෙකේ එකතුව. එතකොට බලන්න x ධන 2 මුළු එකේ වර්ගය ගද්දී අපිට එනවා මුළු පදයේ වර්ගය මුලින්ම එනවා. ඊළඟට මෙන්න මේ දෙවරක් x 2ix මුළු පදයයි අග පදයයි ගුණ කළාම 2ix ඒ වගේ දෙගුණයක් එනවා 4ix ඊට පස්සේ දෙකේ වර්ගය 4 එනවා. ඊළඟට අපිට පුළුවන් මේක සාධාරණීකරණය කරන්න. කොහමද? අපි ඉලක්කමක් නැතුව අපි ගමු a ධන b. අන්න මේකේ වර්ග ආයතය හොයන්න කියලා අපි කියනවා ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ඇසුරෙන්. එහෙනම් අපි මේකත් ලියනවා අර විදියටම. ඔන්න a ධන b මෙන්න a ධන b. දැන් අපිට පුළුවන් මේකෙත් වරහන අස් කරලා ලියන්න. මේ a වලින් a ධන b සුළු කරලා ගන්නවා. මේ b වලින් a ධන b සුළු කරලා ගන්නවා. ඔන්න බලන්නකෝ එතකොට a වරක් a දෙකේ බලය a වර්ගය. a වරක් b ab. ආපහු b වරක් a ab. අතන b වරක් b b දෙකේ බල. සජාතීය පද. a වර්ගය ධන දෙගුණයක් ab ධන b වර්ග. අන අපිට a ධන b වර්ග ආයතය ලැබුණා. මේකත් අපි අර සමචතුරස්‍රාකාර රූපයෙන්ම තේරුම් ගන්න බලමු. මෙන්න සමචතුරස්‍රය. මෙතනින් ඒ අයින් කරනවා ඒ සමචතුරස්‍රය. අන්න මේක ඒ මේක ඒ. මේ කොටස B මේක B. ඒතර මේ මුළු එකේ පැත්තක දිග ඒ ධන B. පළල දේ ධන B වර්ග ආයතය.
මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ඒ වරක් ඒ වර්ගය මේක දිගයේ පළල B නිසා AB ආපහු මෙතන ඒ වරක් B AB B වරක් B B වර්ගය. එහෙනම් ඒ වර්ගයක් එනවා ධන 2යි AB එනවා මෙතන B වර්ගයක් එනවා. මේ ප්‍රතිඵලය අපිට ටිකක් නෙමෙයි හොඳටම වැදගත්. හොඳටම වැදගත්. අපි බලමු මේකෙත් මේ 2යි AB ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ ඍජු කෝණාශ්‍ර දෙකේ වර්ගඵලය. එතකොට ඍජු කෝණාශ්‍ර දෙකේ වර්ගඵලය. මම මේක මතක තියාගන්න පුංචි ක්‍රමයක් කියලා දීලා තිනවා කියලා දෙන්නම් මු ධන අ වර්ගය. මම මේ මු දාලා තින්නේ මුලපදය ඒ වෙනුවට. එතකොට B වෙනුවට මං අගපදය කියලා දාලා තිනවා. එහෙනම් මුලින්ම එන්නේ ඒගේ වර්ගය මූගේ වර්ගය මූගේ වර්ගය ධන දෙගුණයක් මු වරක. අපි දෙකයි මුවා කියමු. දෙකයි මුවා. එතකොට අපිට අමතක කරන්න බෑ. අපිට කෙලවරේ එනවා ආ කියන පදයේ වර්ගය අගපදයේ වර්ගය. අන්න ලස්සනයි. මතක තියාගත්තොත් හොඳයි. වර්ගායිතය සුළු කරන විදිය. මේක සූත්‍රයක් ලෙස අපිට මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි බලන්න යනවා මේකෙම තවත් ප්‍රතිඵලයක්. අපි ගමු. අපි ගමු A ඍණ B මුළු එකේ වර්ගායිතය. A ඍණ B මුළු එකේ වර්ගායිතය. හරි. මේක අපි ද්විපද දෙකක ගුණිතයක් ලෙස ලියනවා. න ලියනවා. හරි. අපිට ඉස්සෙල්ලා වගේම මේක ප්‍රසාරණය කරන්න පුළුවන්. ප්‍රසාරණය කරන්න පුළුවන්. මෙන්න මේ ඒ අකුරෙන්. අපි ඒ ඍණ B ගුණ කෙරුවා. මෙන්න මේ ඍණ B අකුරෙන් ඒ ඍණ B ගුණ කෙරුවා. දැන් මේක මේ පැත්තේ. අපි වරන් ඉවත් කරලා බලමු. ඒ වර්ගය. ඒ වරක් ඒ වර්ගය. ඍණ AB. මෙතන ඍණ BA කියන්නේ AB. ඍණයි ඍණයි ධන B වර්ගය. දැන් මෙතන සජාතීය පද තියෙනවා. එහෙනම් A ඍණ B මුළු එකේ වර්ගය. මෙතන A වර්ගය. මෙතන ඍණ 2යි AB. අතන B වර්ගය. අන්න අපේ ප්‍රතිඵලය. මේ පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න ධන ප්‍රකාශනය සමග. මෙතන ධන තියෙද්දී අපිට ආවේ මේකට අපි කියමු මැද ධන මැද ඍණ. මෙතනත් මැද ඍණ. අන්න බලන්න. මෙතන ධන තියෙද්දී අපිට ධන ආවේ. මෙතන මැද තියෙන්නේ ඍණ. ඒ වෙලාවට මැද ඍණය මැද ඍණය. අන්න බලන්න. මැද ඍණය මැද ඍණය. ඒකටත් ඕනනම් අර මුවාව මතක තියාගන්න පුළුවන් මු ඍණ මුළු එකේ වර්ගය. අපිට ලැබෙනවා මුගේ වර්ගය. මැද ඍණ නිසා ඍණ අන්න දෙකයි මුවා අන්න අගපදයේ වර්ගය. සූත්‍රයක් විදියට මතකේ රැඳෙනවා අපේ විදියට ලියාගත්තා. දැන් අපි යනවා ඒගොල්ලෝ අපිට දෙන නිදසුණක් බලන්න. ඒගොල්ලෝ අපිට දෙනවා නිදසුණ දෙක පිටුව 42. අපිට කියනවා x ධන 3 මුළු එකේ වර්ගය ලියන්න කියලා. හොඳට බලමු දැන් අපි මේක. මේක දැන් බොහොම සරලයි. මුලපදයේ වර්ගය මූගේ වර්ගය. එහෙනම් x ගේ වර්ගය. ධන 2යි මුවා මූ x ආ 3 2යි මුවා. ඊට පස්සේ අගපදයේ වර්ගය 3ේ වර්ගය 3ේ 2ගේ බලය. මෙතන x වර්ගය. මෙතන දෙවරත් 3 6i x.
ධන 3 3 9. අපි මේක පුරුදු නාම තනි පේලියෙන් උනත් අපිට කරන්න පුළුවන්. මේ 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 උඩ පේලිය නොලියා මේක ලියන්න පුළුවන්. ඊළඟ අපිට නිදසුන 4 අපිට ඒකේ දීලා තියෙනවා දරුවනේ වෛරින 2 මුළු එකේ වර්ගය. මේක වෛරින 2 මුළු එකේ වර්ගය. දැන් වෛරින 2 වර්ගය කියන්නේ වෙන කතන්දරයක් නේ. y ඍණ 2 වර්ගය. ඔන්න ඕක තමයි ඒ. ඒක නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ මේක නෙමෙයි. අපි කියන්නේ y ඍණ 2 මුළු එකේ වර්ගය. එහෙනම් මෙන්න මූගේ වර්ගය මූ තමයි y y වර්ගය. 2යි මුවා y ආ කියන්නේ 2. ධන 2 වර්ගය. එතන ධන තමයි හැමදෙස්සෙම. y වර්ගය දෙවර 2 4යි y ධන 4 අන නිදසුන 3 අපි යමු මීට වඩා ටිකක් වෙනස් විදියෙ ගානට ඒක අපි නිදසුන 4 මොකක්ද දීලා තියෙන්නේ 3x ධන 5y මුළු එකේ වර්ගය එමයි ශබ්ද කරන්නේ එතකොට මූගේ වර්ගය 3x මූගේ වර්ගය අන්න දෙගුණයයි මු ආ මු ආ ධන ආ අගපදයේ වර්ගය එතකොට ඒක වරහන් තියෙන්න ඕනේ මුළු එකේ වර්ගය එතනත් 3 3 9යි දෙපාරක් ගුණ වුණොත් x 2 බලය 2 3 6යි 6 වරක් 5 30යි xy 5 25 මුළු එකේ වර්ගය. ඒ අපි කතා කරේ නිදසුන 4 ගැන. අපි බලමු 5 වෙනි නිදසුනකුත් අරගෙන. 3a-2ib මුළු එකේ වර්ගය. 3a-2ib මුළු එකේ වර්ගය. එහෙනම් අපි මුල පදය ගන්නු. 3a මුළු එකේ වර්ගය ඍණ 2යි ආපාරක් මුවා මුලපදය අගපදය මෙතන එන්නේ ධන අගපදයේ වර්ගය 3 3 9යි ඒ දෙකේ බලය 3 2 6යි 12යි AB ධන 4යි B වර්ගය අපි බලමු නිදසුන 6 ඒගොල්ලෝ කියනවා අපිට ඍණ y එකතු කිරීම 5 මුළු එකේ වර්ගය. හරි. ඉතින් අපි යනවා මෙතනට මුලපදයේ වර්ගය. මුලපදයේ වර්ගය. ධන මැද ධන නිසා දෙගුණයයි මුලපදය වරක් අගපදය මුවා ධන අගපදයේ වර්ගය. දැන් ඍණවයි ඍණවයිගෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට ඍණයි ඍණයි ධන y දෙකේ බලය. මෙතන බලන්න ඍණවයි ඍණයි ධනයි ඍණ වෙනවා 10යි y ධන 25. y වර්ගය ඍණ 10යි y ධන 25. අපි යමු නිදසුන 7ට. අපි බලමු මේකේ දීලා තින්නේ ඍණ 2x ඍණ 2x ඊළඟට අපිට දීලා තිනවා ඍණ 3y මුළු එකේ වර්ගය අපිට ඕන නම් මේක මෙහෙම තේරුම් කරගන්න පුළුවන් 2x ඍණ 2x එකතු කිරීම ඍණ 3y මුළු එකේ වර්ගය දැන් බලන්න මෙතන මං පැහැදිලිව මෙතන මැදට ධන ලකුණක් ලබාගෙන ධනයි ඍණයි ඍණය එක ලස්සනට පැහැදිලිව හදාගෙන තියෙනවා දැන් අපි යමු මූ මූගේ වර්ගය ධනින්ද ධන දාන 2 මූ ආ 2 මුවා ධන අගපදයේ මුළු එකේ වර්ගය. එතකොට මෙතන එනවා
ඍණයි ඍණයි ධන දෙවරක් දෙක 4යි x දෙකේ බලය. මෙතනත් ඍණයි ඍණයි ධන දෙවරක් දෙක 4යි 12යි xy ධන 3 9යි y දෙකේ බලය. අපිට ලැබෙන උත්තරය. දැන් අපිට ඒගොල්ලෝ ලස්සන ගාණක් දෙනවා. නිදසුන 8 105 මුළු එකේ වර්ගයේ අගය සොයන්න. දැන් බලන්න ඕනේ 105 ඇදෙන විදිය. අපිට ගන්න පුළුවන් ඕන්න 100 එකතු කිරීම 5 මුළු එකේ වර්ගය. 100යි 5යි 105යි. දැන් ඔන්න මූගේ වර්ගය. මූගේ වර්ගය. ධන දෙගුණයයි මුවා. ධන අග පදයේ වර්ගය. සියය සියෙන් 1.4යි නැත්නම් 10000යි. මෙතන 5 + 2 10යි 1000යි. 5 + 2 10යි 10 100න් 10යි 25යි. එතකොට මෙතන 11000 25ක් අපිට උත්තරය හැටියට එකතු කළොත් ලැබෙනවා. ඊළඟ අපි බලමු නිදසුන 9. 99 මුළු එකේ වර්ගය. 90යි 9යි ගන්නත් පුළුවන් නේ 99ට. නමුත් සුළු කරන්න ගියාම කරදරයි. ඒ නිසා අපි යනවා 100 ඍණ 1 මුළු එකේ වර්ගය. අන්න අපිට මේක ලියන්න පුළුවන් 100 වර්ගය 2යි මුවා. ඉදාම 1 වර්ගය. හරි. මෙතන 10000යි. මෙතන අපිට එනවා 200යි. මෙතන අපිට එනවා මෙච්චර. 10000න් අපිට ඕන නම් අමාරු නම් අපි පැත්තක ලියන්න. 200ක් අඩු කරන්න. 0යි 0යි. මෙතන 10න් 8යි 9යි. අපි ඒකට එකක් එකතු කරන්න. අන්න බලන්න. 9801යි. ඊළඟට ළමයි අමුතු දෙයක් තමයි කියන්නේ. නිදසුන 10 x වලට අගයක් දෙනවා. ඒගොල්ලෝ කියනවා x සමානයි 5 සහ y සමානයි 2. x ට 5යි y ට 2යි සඳහා x ධන y මුළු එකේ වර්ගය. අපිට මතකයිනේ දැන් x වර්ගය ධන 2i xy ධන y වර්ගය සත්‍යාපනය කරන්න. මේක සත්‍ය බව පෙන්නන්නලු මේ අගයන් සඳහා. අපි ව පෑ ගමු. ව පෑ. මොකද ව පෑ කියන්නේ වම් පැත්ත. x ධන y මුළු එකේ වර්ගය. අන්න බලන්න මුළු එකේ වර්ගය. x ට 5යි y ට 2යි මුළු එකේ වර්ගය. 7 වර්ගය. 4 + 7 අපි දන්නවා 49යි. එහෙනම් ද පෑ ගන්නවා මේ දකුණු පැත්ත. 2i xy ධන y වර්ගය. අපි x ට 5 දානවා. 5 + 5 ධන 2i x ට 5i y ට 2i 2 2 බලය කියන්නේ දෙවරක් 2. 25යි මෙතන 20යි 4යි 49 එනවා. එහෙනම් ව පෑ සමාන වෙනවා ද පෑට. වම් පැත්ත සමාන වෙනවා දකුණු පැත්තට. අපි කතා කරන්නේ 4 + 2 අභ්‍යාසය. ඒ පළවෙනි ගාන. A තීරුවේ වර්ග ආයත තියෙන ඒවා B තීරුවේ තියෙන ප්‍රසාරණයට හරි විදියට ඊතලමගින් සම්බන්ධ කරන්න. මෙන්න බලන්න x ධන 5 මුළු එකේ වර්ගය. මුලපදයේ වර්ගය x වර්ගය හොයන්න. x වර්ගය. මෙන්න හවු වුණා මට මෙතන. 5 + 2 10යි x තියෙනවා. 5 වර්ගය 25යි. අපි මේක ගෙනල්ලා මෙතෙන්ට තමයි සම්බන්ධ වෙන්නේ.
හරි. ඊළඟට x ඍණ 5. ඒකමයි ඍණ 5. එහෙනම් මැදට ඍණ 10. මේ තියෙන්නේ ඍණ 10. අපිට හොයාගන්න ලේසි වුණා ඒක. අන්න බලන්න. 2x ධන 5 මුළු එකේ වර්ගය. 2x නම් මෙතන එන්න ඕනේ 4x වර්ගයක් කෙළවරට 25ක්. මැදට 20ක් එන්න ඕනේ. මේ තියෙන්නේ. මුල පදයේ වර්ගය 4x වර්ගය, පස්වරක් 2 10යි 20යි හරි. 2x ධන y මුළු එකේ වර්ගය. 2x ධන y මුළු එකේ වර්ගය. 4x වර්ගය ධන 4xy ධන y වර්ගය. හොඳට බලන්න. මම හිතන්නේ මෙතන තියෙන්න ඕනේ 4 වෙනි පේළියේ තියෙන්න ඕනේ ධන 4xy එක. අපි ඒක දියමු ප්‍රශ්නයක්. අපි ඒක දියමු අන්තිමට බලමු මොකද වෙන්නේ කියලා. මේක බලමු. ධන 4x වර්ගය ඍණ 20x ධන 25. අන්න අපිට හම්බුණා. මේ තියෙන්නේ. හරි. ඊළඟට x වර්ගය ඍණ 4xy ධන y වර්ගය. මේ තියෙන්නේ. ඊළඟට මෙතන ධන 4x වර්ගය ඍණ 4xy ධන y වර්ගය. මට පේනවා මෙන්න මෙතන. හරි. ඊළඟට 4x වර්ගය 3 4 ධන 12xy. මේ තියෙන්නේ ධන 12xy. ඊපස්සේ ඒකම එනවා ඍණ 12xy. මේ තියෙන්නේ ඍණ 12x. මේකට දෙන්නට වෙන්නේ ධන 4y වර්ගය. මේ තියෙනවා මෙතන. මෙතන තියෙනවා කෙළවරේ මෙන්න මෙතන. බලමු අපිට දැන් අර ඉතුරු වෙච්ච එක දැන් හොයාගන්න පුළුවන් මුලදී බැරි වුණාට. මොකද්ද ඉතුරු වෙන්නේ? මෙන්න මේක. 4x වර්ගය අන්න බලන්න උඩ ඉතුරු වෙලා තිනවා. ලස්සනට ඉතුරු වෙලා තිනවා. ඕම ලස්සනට මේක යා කරන්න පුළුවන්. ඒතර එකක් අපිට එහෙම ප්‍රශ්නයක් ආවොත් ඒක අතහැරලා ගිහිල්ලා අවසානයේදී පොඩ්ඩක් ඒක බලලා ඒක කරන්න පුළුවන්. එහෙම වෙච්ච එක හොඳයි. ඒතර අපි ඒකෙන් උත්තර දෙකීම ලබනවා. ඒක ඒ විදිහට කරන්න පුළුවන් බව. අපි යමු දෙවෙනි ගාන පහත දැක්වෙන වර්ග ආයත ප්‍රසාරණය කර ලියන්න. ඒ කොටස අපිට දීලා දෙනවා සුළු වරහණක් තුල x ධන 2 මුළු එකේ වර්ගය. අපි බලමු කොහොම ලේසි. මුල පදයේ වර්ගය ධන 2 ගුණයක් මුවා ධන අග පදයේ වර්ගය. කොට මෙතන x වර්ගය ධන 4x ධන 4. අන්න ඒක තමයි ඒ කොටස. B කොටස අපිට දෙනවා ඒ අකුර දීලා ධන 3 මුළු එකේ වර්ගය. අන්න බලන්න. මුල පදයේ වර්ගය ධන 2 ගුණයයි මුවා ධන අග පදයේ වර්ගය. මෙතන දෙවරත් තුන 6යි 3වරත් තුන 9යි. C කොටස අපි බලමු. P ඍණ 3 මුළු එකේ වර්ගය. P ඍණ 3 මුළු එකේ වර්ගය. මුල පදයේ වර්ගය. මැද ඍණින් දරින 2යි ගුණිතය P වරක් 3. ධන 3ේ වර්ගය. P වර්ගය ඍණ 6යි P ධන 3වරත් තුන 9යි. අපි හදුවා A, B, C, D කොටස. Y ඍණ 1 මුළු එකේ වර්ගය. මුල පදයේ වර්ගය. ඍණ 2 ගුණයයි මුවා. ධන අග පදයේ වර්ගය. Y වර්ගය ඍණ 2යි Y ධන 1. E කොටස බලන්න 2යි A. දෙකයි සිම්පල්ලේ ධන 3 මුළු එකේ වර්ගය. මෙතන ධන 3 දරුවනේ ධන 3. හරි. මුල පදයේ වර්ගය මනෝමෙන් බැරි නම් මෙහෙම ලිව්වා. ධන 2 ගුණයයි මුල පදය අග පදය. අග පදයේ වර්ගය. දෙවරක් 2 4යි. ඒ දෙකේ බලය.
දෙවර දෙක හතරයි දොළහයි හතරතුන දොළහයි. තුනේ වර්ගය නවයයි. ඉළඟට අපි බලමු තුනයි බී ධන දෙක මුළු එකේ වර්ගය. තුනයි බී ධන දෙක මුළු එකේ වර්ගය. මුලපදයේ වර්ගය. ධන දෙගුණයයි මුලපදය අගපදය අගපදයේ වර්ගය. තුන්හරත්තුන නවයයි. බී වර්ගය. දෙවරත්තුන හයයි දොළහයි බී. දෙකේ වර්ගය හතරයි. දෙකේ වර්ගය හතරයි. ඉට අපිල දීල දෙනවා තුනයි එක් ධන රින එක මුළු එකේ වර්ගය. තුනයි එක් රින එක මුළු එකේ වර්ගය ජී කොටස. මුලපදේ වර්ගය රින දෙගුණයයි තුනයි එක් වරක් එක ධන එක වර්ගය. තුන්හරත්තුන නවයයි එක්ස් වර්ගය. හයයි එක්ස් ධන එක්වරක් එක එකයි. ඉළඟට එච් කොටස හතරයි එම් රින පහ. හතරයි එම් රින පහ. තකොට මුලපදයේ වර්ගය හතරයි එම් ලියල වර්ගය. අන්න මැදරින තොට මැදපි රින දානු දෙගුණයයි හතරයි එම් මුලපදය අගපදය පහයි. අගපදයේ වර්ගය. දාසයයි මෙතන එම් වර්ගය. පස්වරත් දෙක දහය. දහයයි අතරයි එතකොට හතලියයි. අතන විසි පහයි. ඒච් කොටස අපි ලිව්වේ. ඊට පස්සේ අපිට දීලා තියෙනවා අයි කොටස. අයි කොටස අනේක බලන්න පොඩ්ඩක් අපිට අකුරු දෙකක්ම දෙනවා. තුනයි බී ධන හතරයි කියෝ. මුළු එකේ වර්ගය. මුලපදය තුනයි බී. මුළු එකේ වර්ගය ධන දෙගුණයයි. තුනයි බී වරක් හතරයි කියෝ. අන්න හතරයි කියෝ මුළු එකේ වර්ගය. තුන්හරත්තුන නවයයි පී දෙකේ බලය. හතරවරත්තුන කියද දොළහයි. ඒක දෙකේ වැඩි කරාම විසි හතරයි පී කිව්. අතන එනවා අතරවරක් අතර දාසයයි කිව් වර්ගය. ඒ අපි කතා කළේ අයි කොටස. අපි යමු ජේ කොටසට. එකෙත් අපිට පද දෙක දීලා තිනවා පහයි එම් රින තුනයි එන්. පහයි එම් රින තුනයි එන් මුළු එකේ වර්ගය. අන්න බලන්න පහයි එම් මුළු එකේ වර්ගය රින දෙගුණයයි. පහයි එම් වරක් තුනයි එන් කෙළවරේ තුනයි එන් මුළු එකේ වර්ගය. මෙතන විසි පහයි එම් වර්ගය. මෙතන රින තියෙන්නේ පස්වරත් දෙක දහයයි තිහයි. අකුරු එම් එන් තුන්වරත්තුන නවයයි එන් වර්ගය. ඒ ජේ කොටස. ඊළඟට කේ බලන්න. කේ මෙතන රින පදයක් දීලා තිනවා. රින දෙකයි වයි ධන පහ මුළු එකේ වර්ගය. මේක පොඩ්ඩක් හොඳට බලන්න. හොඳට බලන්න මුලපදේ වර්ගය රින දෙකයි වයිගේ වර්ගය. අපි මැද ධන නිසා ධන දානු. නමුත් දෙගුණයයි. මුලපදේ තියෙන්නේ රින දෙකයි වයි. වරක් පහ අගපදයේ වර්ගය. රිනයි රිනයි ධන දෙවරත් දෙක අතරයි වයි වර්ගය. මෙතන රින එනවා. එතකොට රිනයි ධනයි රින. දෙවරත් පහ දහයයි විස්සයි වයි. අතන විසි පහයි. හතරයි වයි වර්ගය රින විස්සයි වයි ධන විසි පහයි. ඉරට තුනයි ඒ තුනයි ඒ තුනයි ඒ රින පහයි බී මුළු එකේ වර්ගය. මුලපදේ වර්ගය රින දෙගුණයයි මු වරක් ආ ධන අගපදය මුළු එකේ වර්ගය. තුන්හරත්තුන නවයයි ඒ දෙකේ බලය.
පසර දෙක දාවරත් තුන තියයි අකුරු AB. පසර පහ 25යි B වර්ගය. 9යි A වර්ගය, ඍණ 30යි AB, ධන 25යි B වර්ගය. ඊළඟට කේල් M කොටස බලනො. ඍණ 3යි M, ධන N. ඍණ 3යි M, ධන N මුළු එකේ වර්ගය. එකත් පරිසං වෙන්න ඕනේ. මෙතන ඍණ ලකුණෙන් පරිසං වෙන්න ඕනේ. ඍණ 3යි M, මුළු එකේ වර්ගය. මැද ධන නිසා ධන. දෙගුණයයි ඍණ 3යි M, වරක් N, කෙළවරේ N ගේ වර්ගය. තුන් හරක් තුන 9යි M වර්ගය. මෙතන ඍණ 6යි MN. අතන එනවා N දෙකේ බලය. ඒ M කොටස. N. ඍණ 5යි N. ඍණ 6යි N. මුළු එකේ වර්ගය. ඒක අපි කොහොමද ලියාගන්නේ? මෙහෙම ලියාගන්න පුළුවන් ඕනනම් අපිට. මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 5යි M. එකතු කිරීම. ඍණ 6යි N. මුළු එකේ වර්ගය. දැන් එතකොට මේ මැද පදය ධන වෙනවා. ඍණ 5යි M, මුළු එකේ වර්ගය ධන. දෙගුණයයි. ඍණ 5යි M, ඍණ 6යි N. එකතු කිරීම. ඍණ 6යි N, මුළු එකේ වර්ගය. මෙතනින් පසර පහ ධන 25යි M වර්ගය. මෙතන ඍණයි ඍණයි ධන, ධන ලකුණ එහෙමමයි. 6 වරක් 5 30යි, 30 වරක් 2ක් 60යි. අතන 6 වරක් 6 36යි N වර්ගය. ඒ N වෙනි කොටස. දරුවෙනි, ඊළඟට අපි බලමු අච්චු පොතේ තියෙන තුන්වෙනි ගාන. පහත දැක්වෙන එක් එක් හිස්තැන් සඳහා සුදුසු පද ලියා දක්වන්න. එකේ ඒ කොටස අපිට දීලා තිනවා. වරහණක් ඇතුලේ x එකතු කිරීම තුන. මුළු එකේ වර්ගය. ඒගොල්ල අපිට දීලා තියෙනවා මෙතන x දෙකේ බලය x වර්ගය එකතු කිරීම 6x. මෙන්න මෙතන තමයි හිස්තැන තියලා තියෙන්නේ. මේ හිස්තැනට සුදුසු අගය තමයි අපෙන් අහන්නේ. ඒතර අපි දන්නවා මුලපදේ වර්ගය x වර්ගය. මේකයි මේකයි ගුණ කරනවා. 3 වරක් x 3x, දෙගුණ කළාම 6x. අගපදය වර්ගය 3ේ වර්ගය, 3ේ දෙකේ බලය. 3 වරක් 3 9යි. අන්න අපි ස්ථාන පිරෙව්වා, අපිට ආවා 9. අර බලන්න B කොටස. y ධන 2 මුළු එකේ වර්ගය. ඒගොල්ල අපිට දෙනවා y වර්ගය ධන ස්ථානක් ධන 4. දැන් බලන්න මූගේ වර්ගය අපි කිව්වා මුලපදේ වර්ගය. මෙතන අගපදේ වර්ගය තියෙනවා. මැදපදය 2යි මුවා 2යි, මුලපදය වරක් අගපදේ. එතකොට දෙවරක් y 2යි y, එක දෙගුණ කළාම 4යි y. අන්න ඉස්සැනට ආවා 4යි y. ඊළඟට බලන්න C කොටස. M ඍණ 5 මුළු එකේ දෙකේ බලය. එතකොට M වර්ගය තියෙනවා ඍණ 10යි M තියෙනවා ධන හිස්තැනක් තියෙනවා. ඒකත් හරියට අර පළවෙනි එක වගේ. M දෙකේ බලය, පස්වරක් M 5යි M, දෙගුණය කළාම 10යි M, මැද ඍණ නිසා ඍණ, අගපදේ වර්ගය පස්වරක් 5 25යි. අන්න දරුවනි තුන්වෙනි කොටස. ඊළඟ හතරවෙනි කොටස D කොටස. අපිට වරහන ඇතුලේ දීලා තියෙනවා
ඒ ධන ස්තැනක් අන්න බලන්න. ඒ ධන ස්තැනක් මුළු එකේ වර්ගය සමානයි ඒ වර්ගය එක අපිට දීලා තිනවා ධන අටයි ධන දාසය. ඔම ලේසි අපි බලන්න ඕනේ දාසය දී අගපදය. එතකොට මෙතන කී ආවොත්ද දාසය එන්නේ කියලා. අපි දන්නවා අගපදයේ වර්ගය. ඒ කියන්නේ දාසයේ වර්ගමූලය. දාසයේ වර්ගමූලය 4යි 4 වර්ගය ආවොත් එනවා. අපිට මැද පදය චෙක් කරන්න පුළුවන් බලන්න. ඒ දෙකේ බලය 4 වර්ගයේ 4යි ඒ දෙගුණේ වුණාම 8යි ඒ 4 වර්ගය 16යි. ඊළඟට බලමු අපි දරුවනේ ඊ කොටස. මේ ඊ කොටසේ අපිට දීලා තිනවා මුලින්ම ඉස්සනක්. ඊට පස්සේ තිනවා එකතු කිරීම. එකතු කිරීම B. මුළු එකේ වර්ග ආයතය නැත්නම් වර්ගය. අපිට දෙනවා මෙතන 25 25 දෙනවා. ධන 10යි B දෙනවා. ධන B දෙකේ බලය දෙනවා. ඒක හරි ලේසි. මේ 25 ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙන පදය වර්ග වෙලා. කොට 25ේ මූලය 5යි වෙන විදියකට කියනවා නම් 5ේ වර්ගය 25යි. එහෙනම් මෙතන එන්නේ 5. ඊළඟ අපි F කොටස බලමු. ආයම හිස්තැනක් අඩු කිරීම 7 මුළු එකේ වර්ග ආයතය. x වර්ගය ඍණ 14යි x. ධන 49. ඒකත් හරි ලේසි බලන්න. මෙතන x වර්ගය. එහෙනම් මෙතන දෙන්න ඕනේ x අකුර. එතකොට වර්ග ආයතය අපි පරීක්ෂා කරන්න පුළුවන්. මුලපදයේ වර්ගය මේකත් මේකත් ගුණ වුණාම 7යි දෙගුණේ වුණාම 14යි 49ත් එනවා. ඊට පස්සේ දීලා තියෙනවා G කොටස. ඍණ 3 එකතු කිරීම. මෙතන ස්ථානක් තියෙනවා. වර්ගය සමානයි. මෙතන දීලා තියෙනවා හිස්තැනක් ඍණ 6x ධන x වර්ගය. බලන්න දරුවනේ බොහොම ලේසි. මෙන්න මේ x වර්ගය දිහා බැලුවම මෙන්න මෙතන x දාගන්නයි තියෙන්නේ. මේ x හින්දා තමයි මෙතන x වර්ගය ආවේ. ඊට බලන්න මෙතන ඍණ 6x. මෙයත් මෙයත් ගුණ වුණොත් දෙකෙන් ගුණ වුණොත් ඒක එනවා. මුලපදයට එන්නේ ඍණ 3 වර්ගය. ඍණයි ඍණයි ධන 3 වරක් 3 9යි. අන්න බලන්න. බලමු දරුවන් H කොටස. අපිට දීලා තියෙන්නේ මොකද්ද? වරහන. මෙතන ස්ථාන. මෙතන ඍණ. මෙතන x. වරහන වහලා වර්ගය සමානයි. මෙතන තියෙනවා ධන 16ක්. ධන ලකුණක දීලාම තියෙනවා. මෙතන ඍණ 8x. මෙතන කවුද? x ගේ වර්ගය. දැන් බලන්න එක ස්ථානයි පුරවන්න තියෙන්නේ. මෙතන ඍණ. මේ 16ේ වර්ගමූලය තමයි මෙතනට එන්නේ. 16ේ වර්ගමූලය 4. දැන් බලන්න 4ේ වර්ගය 16යි. මෙයයි මෙයයි ගුණ කළාම ඍණ 4x. දෙකෙන් ගුණ කළාම ඍණ 8x. ඍණ x ගෙන් ගුණ කළාම ධන x වර්ගය. ඊළඟට දරුවෙනි 4 වෙනි ගාන අච්චුපොතේ තියෙන. පහත දැක්වෙන එක එක කාගේ ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතයක් ලෙස ලියා සොයන්න. කොළ දෙනවා පළවෙනි කොටස. 21 මේකේ වර්ග ආයතය. වර්ගය ආන්නේ. දැන් 21 අපි දන්න පහසු වගයන් දෙකක් ඇසුරෙන් අපි ලියා ගන්න ඕනේ. කොහමද? අපිට පුළුවන් 20 ධන 1 මුළු එකේ වර්ග ආයතය. 20 ධන 1 මුළු එකේ වර්ග ආයතය. දැන් අපි බලමු මේක සුළු කරගන්න. මුලපදයේ වර්ගය. එතකොට අපි ලියනවා 20 වර්ගය 20 දෙකේ බලය.
ධන දෙගුණයයි විස ගුණිද්දයක දෙකයි මුවා ධන අගපදයේ වර්ගය අගපදයේ වර්ගය දැන් අපි සුළු කරන්න යනවා විස වරක් විස දෙවරක් දෙක හතරයි බින්දු දෙකයි විස වරක් විස ආරසීයයි දෙවරක් විස හතලියයි හතලියේ එකක් හතලියයි අතන එකයි අපිට මනෝමෙන් එකතු කරන්න බැරි නම් 400 ලිව්වා 40 ලිව්වා 1 ලිව්වා 441 අන්න අපි ලබා ගත්තා 441 ඒ අපේ පළවෙනි කොටස දෙවෙනි කොටස අපිට දෙනවා 102 102 මුළු එකේ වර්ගය එතන අපිට වරහණක් දාගන්නත් පුළුවන් වරහණ නැදුව ලියන්නත් පුළුවන් 102 අපි කොහොමද ලියාගන්න පහසු විදිය 102 අපිට ලියාගන්න පුළුවන් 100 එකතු කිරීම 2 100 එකතු කිරීම 2 එතකොට ලේසියි මොකද 100 වරක් 100 අපිට පහසුවෙන් සුළු කරගන්න පුළුවන් අපිට එනවා එතකොට 100 දෙකේ බලය 100 දෙකේ බලය ධන දෙගුණයයි දෙකයි මුවා ධන අගපදයේ වර්ගය 100 වරක් 100 එකයි බින්දු හතරක් අපිට ලැබෙයි 10000ක් දෙවරක් 100 200යි 400යි අතන දෙවරක් දෙක හතරයි ඕන ලියන්න පැත්තක ලියන්න නැත්නම් මනෝමෙනුත් පුළුවන් 10000යි 400යි 4යි 4යි 0යි 4යි 10යි 10000 400 4යි උත්තරේ දැන් අපි කතා කරන්නේ 17 ගැන 17 මුළු එකේ වර්ගය බලන්න වඩා පහසුයි 10 ධන 7 10 ධන 7 17 වර්ගය කොට මුලපදයේ වර්ගය 10 වර්ගය 2යි මුවා මු ආ අගපදය අගපදයේ වර්ගය 10 10 100යි මෙතන 7 2 14යි අගට බින්දුවක් දැම්ම ධන 49 එතකොට 100 ලිව්වා 140 ලිව්වා 49 ලිව්වා 289යි අන්න බලන්න 17 දෙකේ බලය 289යි ඊළඟ කොටස අපිට දෙනවා 98 දෙකේ බලය දැන් පොඩ්ඩක් අපිට මතකයි මේ 102 100 එකතු කිරීම 2 එහෙනම් 98 අපිට ලියන්න පුළුවන් ඒ විදිහටම 100 අඩු කිරීම 2 පහසුයි පහසුයි මූගේ වර්ගය මුලපදයේ වර්ගය අඩු කිරීම තියෙන නිසා අඩු කිරීම දෙගුණයයි මුවා ධන අගපදයේ වර්ගය එතකොට මෙතන එනවා 10000යි දෙවරක් දෙක හතර 400යි ධන 4යි එතකොට අපි 10000ෙන් 400 අඩු කරලා බලන්න අපිට එනවා 9600ක් හතරක් එකතු කරන්න අපිට උත්තරේ ලැබෙනවා 9604 අපිට එක තව කොටසක් එදෙන දීලා තිනවා දරුවනේ 9.9 මුළු එකේ වර්ගය 9.9 මුළු එකේ වර්ගය එකත් අපි පොඩ්ඩක් බලමු දැන් බලන්න එක 10ට ළඟයි 10ට ළඟයි අපි 10ෙන් අඩු කරන්න ඕනේ 0.1
මුළු එකේ වර්ගය. එතකොට 10යි දෙකේ බලය මුලපදය දෙගුණයයි 10 වරක් 0.1 ධන 0.1 දෙකේ බලය. දැන් අපි මේක සුළු කරන්න තියෙනවා. 10 වරක් 10 100යි. මෙන්න මෙතන බලන්න. 10 දශමයකින් වැඩි කළාම 1 වෙනවා. 10 දශමයකින් ගුණ කළාම 1 වෙනවා. ගුණ කළාම 1 වෙනවා. එතකොට 1ව 2ක් අපි 2යි. අන්න අතන බලන්න. 1 වරක් 1 1යි. දශමයක දශමයකින් ඕනනම් අපිට පුළුවන් 1 වරක් 1 1යි. නමුත් දශම ස්ථාන 2ක් එන්න ඕනේ. එහෙමනම් බලන්න. අපි 100ෙන් අඩු කරන්න ඕනේ 2යි. ඕන එක 2.0 ලියන්නත් පුළුවන්. 100ෙන් 2ක් අඩු කෙරුවා 98යි. ඒකට අපි 0.01ක් එකතු කරා 98.01 අපේ උත්තරේ. 98.1. අන්න බලන්න ඒ වර්ග ආයතය අපි සුළු කළ විදිය. ඊළඟට දරුවනේ අපි බලන්න යන්නේ 5 ගාන. මේ 5 ගාන අපිට කියනවා සමජදුරස්ත්‍ර කාමරයක්. සමජදුරස්ත්‍ර කාමරයක ඒගොල්ල රූපයක් දීලා නැහැ. අපි අඳා අපිට කියනවා පැත්තක දිග 2a + 3b. 2a + 3b. අපි දන්නවා දිග පැත්ත ඒකනම් පළල පැත්තත් ඒකමයි. දෙපැත්ත සමානයි. සමචතුරස්. අපිට කියනවා මේකේ වර්ගඵලය හොයන්නලු ab ඇසුරෙන්. එහෙනම් වර්ගඵලය. වර්ගඵලය. සමානයි. අපි දන්නවා 2a + 3b මුළු එකේ වර්ග ආයතය. එහෙනම් අපිට පුළුවන් මුලපදයේ වර්ගය 2a මුළු එකේ වර්ගය එකතු කිරීම. දෙගුණයක් මුවා මුලපදය වරක් අගපදය. ඊළඟට අපිට එනවා කෙළවරේ අගපදයේ වර්ගය 2 බලය. දැන් බලන්න දෙවරක් 2 4යි ඒ 2 බලය. 4යි ඒ 2 බලය. එකතු කිරීම. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි AB. කෙළවරේ අපිට තියෙන්නේ 3b වරක් 3b 9b 2 බලය. ඒ අපි කතා කළේ 5 ගාන ගැන. ඊළඟට අපිට වෙනස් විදිය ගානක් දෙනවා 6 ගාන. අපි බලමු 6 ගාන. A සමානයි 2 සහ B සමානයි 3 අවස්ථාව සඳහා 6. A සමානයි 2 සහ B සමානයි 3 අවස්ථාව සඳහා ඒගොල්ල අපිට කියනවා පළවෙනි කොටස -a + b මුළු එකේ වර්ගය සමානයි a වර්ගය -2a + b වර්ගය බව අසල වචනයක් දෙනවා සත්‍යාපණය කරන්න ඒ කියන්නේ වම් පැත්ත දකුණු පැත්තට සත්‍ය වන බව පෙන්වන්න. එන අපි ගමු වපෑ වම් පැත්ත. ඒකේ තියෙන්නේ ඍණ a එකතු කිරීම b 2 බලය. අන්න ඍණ a වලට 2 දැම්මා. අපි b වලට 3 දැම්මා. වර්ගය. ඍණ 2යි ධන 3යි කියන්නේ 1යි. 1ේ වර්ගය 1 වරක් 1 1යි. අන්න අපිට වම් පැත්තේ යගේ ආවා 1යි. දැන් අපි බලන්න ඕනේ දපෑ කියන්නේ දකුණු පැත්ත. අපි ලියාගත්තා. ඍණ 2ab
ධන V වර්ගය. ඔන්න බලන්න ඒ වලට තියෙන්නේ දෙක. එතකොට දෙකේ බලය නම් දෙක වරක් දෙක. ඔන්නම දාමු. ඍණ දෙගුණයයි. A ට දෙකයි B ට තුනයි. ගුණිතයක්. අතන එනවා B කියන්නේ තුනේ වර්ගය කියන්නේ තුන් වරක් තුන. වර්ගය දාන්නත් පුළුවන්. හතරයි. දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි. තුන් වරක් තුන 9යි. 9යි හතරයි 13යි 13න් එකක් ගියාම 1යි 12 ගියාම 1යි එහෙනම් ව පෑ සමානයි ද පෑ එහෙනම් සත්‍ය වේ සත්‍යාපණය කළා ඊළඟට ඒකේ දෙවෙනි කොටසක් අපිට දීලා තියෙනවා දරුවන් ඒකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම ඍණ A ඍණ B මුළු එකේ වර්ගය සමානයි ඒ වර්ගය ධන 2AB ධන B වර්ගය සත්‍යාමණය කරන්න. අපි ව පෑට යමු. ව පෑ තියෙනවා. ව පෑ තියෙනවා. ව පෑ. ඍණ A ඍණ B මුළු එකේ වර්ගය. ඒට අපි දානවා ඍණ 2. බීට අපි දානවා ඍණ 3 වර්ගය. ඍණ 2යි ඍණ 3යි ඍණ 5යි. ඍණ 5 ඍණ 5න් ඍණයි ඍණයි ධන 25යි. පසර පහ 25යි. ඍණ ඍණ ගුණ කිරුවම ධන. එහෙනම් බලන්න ද පෑ. ඒ දෙකේ බලය 2යි AB ධන B දෙකේ බලය. අපි ඒට දාන්න ඕනේ දෙක. ඕනනම් දෙවරක් දෙක දාමු. Bට දාන්න ඕනේ තුන. අදන තුන වරක් තුන. තුනේ දෙකේ බලය දැම්මත් කමක් නෑ. හතරයි. හතර වරක් තුන 12යි. 9යි. 12යි 16යි 9යි 25යි. එහෙනම් ව පැ වම් පැත්ත සමානයි. දකුණු පැත්ත. එනිසා එක සත්‍ය වෙන බව අපි දැක්කා. දරුවෙනි අපි දැන් ඇවිත් ඉන්නවා මේ ද්විපද ප්‍රකාශන පාඩමේ අවසාන කොටසට මිශ්‍ර අභ්‍යාසය. මේ මිශ්‍ර අභ්‍යාසයේදී අපිට මෙතෙක් ඉගෙනගත් සියලුම කරුණු ඇතුළත් කරලා ඒගොල්ලෝ ගැටළු දීලා තියෙනවා. පළවෙනි ගාන අපිට කියනවා 2x ධන 3y වරහන් ගුණිතය x ධන y කියනවා සමානයි 2x වර්ගය එකතු කිරීම 2x වර්ගය එකතු කිරීම 5xy එකතු කිරීම 3y දෙකේ බලය y වර්ගය කියන්නේ x වලාගය 3යි සහ y වලාගය 2 සඳහා සත්‍යාපණය කරන්න. අපි කියලා දුන්න විදිහට එහෙමනම් අපි ගමු වම් පැත්ත. ව පැ. ව පැ වම් පැත්ත. 2යි x එකතු කිරීම 3යි y වරහන් x එකතු කිරීම y. එහෙනම් 2යි ගුණිතයක් තියෙන්නේ මෙතන 3. 3යි y වලට ගුණිතයක් තියෙන්නේ 2. x වලට 3 එකතු කිරීම 2. දෙවරක් 3 6යි මෙතන 3 වරක් 2ත් 6යි මෙතන 5යි. එතකොට 6යි 6යි 12යි. 12 5න් ගුණ කළාම 60යි. අන වම් පැත්ත සඳහා ලැබුණ උත්තරය 60යි. දැන් අපි දකුණු පැත්ත ආරම් බලමු. ද පැ 2x 2ේ බලය 5xy 3y 2ේ බලය. ඔන්න 2යි බලන්න මෙතන x තියෙන්නේ 3. 3 වරක් 3. ආයි x 3 y 2 ගුණිතය.
අදන තුනයි වයි දෙකේ බලය කියන්නේ ලේසි දෙවරක් දෙක දාගත්තා. තුන් වරක් තුන නමයයි, නම වරක් දෙක දහටයි. මේක ලේසි පස් වරක් දෙක දහයයි. පස් වරක් දෙක දහයයි, දහය වතුනක් තියයි. දෙවරක් දෙක හතරයි, දොළහයි. මේ දොළහයි දහටයි තියයි, තියයි තියයි හැටයි. අන්න බලන්න. වපෑ සමානයි ද පැට. අන්න වම් පැත්ත සමානයි දකුණු පැත්තට. ඒ පළවෙනි කොටස. ඊළඟට බලමු දරුවනේ අපි ඒ ගානෙම දෙවෙනි කොටස. අපිට ගාන දීලා තිනවා 2x එකතු කිරීම 3y x ධන y සමානයි 2x වර්ගය ධන 5xy ධන එකතු කිරීම 3y වර්ගය. දැන් අපිට කියනවා x වලට 5 දාන්නලු y වලට 0 දාන්නලු. එහෙනම් අපි ව පැ අරගෙන බලමු. 2x ධන 3y x එකතු y x ධන y 2y x වලට 5යි 3y y ට 0යි x 5යි y 0යි. මෙන්න දෙවරක් 5 10යි, තුන්වරක් 0 0යි, 5 ධන 0 5යි. මෙතන 10යි, මෙතන 5යි, අවසානයට අගය 50යි. මෙතන බලමු දෙපැ. ඔන්න දෙපැ. 2i x 2ගේ බලය 5i xy 3i y 2ගේ බලය 2i x ට 5i 5i y ට 0i. ඔන්න බලන්න. 25i 5වරපා 2 ගත්තම 50i. මෙතන ඕනම ගාණක් බින්දුවෙන් ගුණ වුණාම 5වරක් 25 බින්දුවෙන් 0යි, 3වරක් 0 0යි. එහෙනම් 50යි. ඒ කියන්නේ ව පැ සම වෙනවා ද පැට. අපි බලමු තුන්වෙනි කොටස. ගාණ ඒකමයි. ඒගොල්ලෝ කියනවා x වලට 1 සහ y වලට 2 දාලා සත්‍යාපණය කරන්නලු. එන අපි ගාන නැවත නොලියා අපි ව පෑලියමු. එතකොට අපිට එනවා 2i x එකතු 3y x එකතු y x ධන y. එතකොට 2i x ට 1 3i y ට 1 1 එකතු 1 දෙවරක් එක 2i, තුන්වරක් එක 3i. මෙතන අපිට එනවා 5යි, 5වරක් 2 10යි. අන්න ව පැ සඳහා ලැබුණු උත්තරය 10යි. අපි ද පැ අරන් බලමු මෙතන. 2i x වර්ගය එකතු 5i xy එකතු 3i y 2ගේ බලය. කොට 2i x ට 1i 5i x ට 1i y ට 1i 3i y ට 1i 1i. මෙතන දෙවරක් එක 2i, 5වරක් එක 5i, 3වරක් එක 3i, උත්තරේ 10යි. ව පැ සමානයි ද පැට. ඒ නිසා ප්‍රතිඵලය සත්‍යය වේ. ඊළඟට අපි බලමු හතරවෙනි කොටස. ඒ ගානේ අවසාන කොටස. අපිට දීලා තියෙනවා x වල අගය ඒ අය අපිට කියනවා ඍණ 1යි, y වල අගය ඍණ 2යි. එතකොට අපි දැක්කා ව පැ සමානයි 2i x එකතු 3i y x එකතු y. අන්න අපි දෙගුණයයි ඍණ 1
එකතු කිරීම තුනයි රින දෙක. මේක රින එක රින දෙක. මෙත බලන දෙවරක් රින එක රින දෙකයි, මෙතන රින හයයි, අතන රින තුනයි. රින හයයි රින දෙකයි රින අටයි, රින තුනෙන් ගුණ වුණාම රිනයි රිනයි ධන 24යි. එයාවේ ව පෑ ද පෑ බලමු. ද පෑ දෙකයි එක්ස් දෙකේ බලය පහයි එක්ස්වයි ධන තුනයි වයි දෙකේ බලය. ඔන්න දෙකයි එක්ස් වලට රින එකයි, වරක් රින එකයි, එකතු පහයි. එක්ස්ට රින එකයි වයිට රින දෙකයි, එකතු තුනයි රින දෙක වරක් රින දෙක. රිනයි රිනයි ධන එකයි, එනම් ධන දෙකයි. රිනයි රිනයි ධන දෙකයි දෙවරක් පහ දහයයි. රිනයි රිනයි ධන හතරයි දොළහයි. දොළහයි දෙකයි දාහතරයි දහයයි විසි හතරයි. එහෙනම් ව පෑ සමානයි ද පෑට. ප්‍රතිඵලය සත්‍යය වේ. ඊළඟට අපි බලමු දෙවෙනි ගානේ පළවෙනි කොටස. මුලින්ම කියනවා පහත දැක්වෙන භාගමය. භාගමය සංගුණක සහිත එක් එක් වර්ග ආයතය ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලෙස ලියා සුළු කරන්න. එතකොට පළවෙනි කොටස දෙනවා දෙකෙන් එකයි x ධන y. දෙකෙන් එකයි x ධන y මුළු එකේ වර්ගායිතය. අන්න බලන්න ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලෙස ලියා. එතකොට අපිට එකවර කරන්න බෑ. ඒගොල්ලෝ කියන දේ අපි කරමු. භාගයයි x එකතු කිරීම y, භාගයයි x එකතු කිරීම y. අන්න බලන්න ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් සේලිව්වා. දැන් ඔබට මතක ඇති මෙයා මෙයාගෙන් ගුණ කළා. මුලපදයේ මුලපදේ දෙකෙන් එක දෙකෙන් එකෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට සමහරෙක් ඉදයි මේක එක කියලා. නෑ, එක්වරක් එක එකයි, දෙවරක් දෙක හතරයි. එහෙනම් අපිට එන්නේ හතරෙන් එකයි x දෙකේ බලය එකතු කිරීම. ඊට පස්සේ මේක මේකෙන් ගුණ කරන්න. දෙකෙන් එකයි xy, මේක මේකෙන් ගුණ කළා දෙන්නේ දෙකෙන් එකයි xy xy. ඊට පස්සේ y දෙකේ බලය මෙතන හතරෙන් එකයි x දෙකේ බලය. අපි දන්නවා දෙකෙන් එකයි දෙකෙන් එකයි කියන්නේ එකයි, එක ලියන්න ඕනේ නැහැ. xy එකතු y වර්ගය. හතරෙන් එකයි x වර්ගය ධන xy ධන y වර්ගය. දෙවෙනි කොටස බලමු. තුනෙන් එකයි a ඍණ b. තුනෙන් එකයි a ඍණ b මුළු එකේ වර්ග ආයතය. අපි ද්විපද ප්‍රකාශන දෙකක් තුනෙන් එකයි a ඍණ b අන්න ලිව්වා. එකක් තව සැරයක් ලිව්වා. දැන් අපිට දිනනවා මේක වරාන් ඉවත් කර. තුනෙන් එක වරක් තුනෙන් එක. තුනෙන් එක වරක් තුනෙන් එක. එක් වරක් එක එකයි, තුන් වරක් තුන නවයයි. එතකොට නවයෙන් එකයි ඒ දෙකේ බලය. මේක මේකෙන් ඍණ තුනෙන් එකයි AB. මේක මේකෙන් ආයි ත්‍රින තුනෙන් එකයි AB. ඍණයි ඍණයි ධන B වර්ගය. මෙතන එනවා නවයෙන් එකයි ඒ දෙකේ බලයක්. තුනෙන් එකයි තුනෙන් එකයි ඔක්කොම තුනෙන් දෙකයි AB එකතු කිරීම B දෙකේ බලය. නවයෙන් එකයි ඒ වර්ගය, ඍණ තුනෙන් දෙකයි AB ධන B දෙකේ බලය. තුන්වෙනි කොටසේ කියනවා හතරෙන් එකයි M මැද තියෙන්නේ ඍණ තුනෙන් දෙකයි එන්න.
ගාන. ඒක ලස්සන ගානක්. මුළු එකේ වර්ගායිතය. අපි ඒක ලියන්න ඕනේ ද්විපද දෙකක් ප්‍රකාශන දෙකක්. එනම් මෙහෙම ලියනවා. මෙහෙම තව එකක් ලියනවා. අන්න බලන්න. හරි. දැන් අපිට මේක වරහන් අයින් කරන්නයි කියන්නේ. එතකොට අපි ලියන්න ඕනේ. මේක මේකෙන් ගුණ කරන්න ඕනේ. අන්න. හතරෙන් එක හතරෙන් එකෙන්. හිතෙන් කරන්න බැරි නම් ගුණ කරලා බලන්න. එක් වරක් එකයි, හතර වරක් හතර 16යි. 16m එකෙන් 16m දෙකේ බලය. ඊට පස්සේ රින. ඔන්න හොඳ එකක් තියෙනවා. රින හතරෙන් එක ගුණ කිරීම තුනෙන් දෙක හතරෙන් එක ගුණ කිරීම තුනෙන් දෙක ඉතින් අපිට මොකක්ද දෙන්නේ අපිට එනවා සුළු කරන්නත් පුළුවන් නැත්නම් අපි 12න් දෙකම දාමු 12න් දෙකයි එතකොට අකුරු mn එතකොට මේක ඒකට දාපුවා ඒකමයි එන්නේ 12n 2යි අකුරු mn. ඊට පස්සේ එකතු කිරීම මෙතන. 3n 2 වරක් 3n 2. එතකොට 4 8 9. ආන්න මෙතන එනවා n 2ගේ බලය. දැන් බලන්නකෝ 16n 1යි m වර්ගය. 12n 2යි 12n 2යි කියන්නේ 12n 4යි mn. එකතු කිරීම 4 8 9යි n වර්ගය. මෙන්න මෙතන පුංචි සුළු කිරීමක් පේන්න තියෙනවා. මෙතන 4යි 12යි අපිට තව ටිකක් ලස්සන කරන්න පුළුවන්. 4 වරක් 1යි 4 වරක් 3යි. මෙතන 4 8 9යි n දෙකේ බලය. අනේ බලන්න ඉතින් එන්නේ අවසාන සුළු කිරීමේදී 3n 1යි m. ඒ අපි කතා කළේ දෙවෙනි ගාන ගැන. අපි යමු දරුවනේ තුන්වෙනි ගානට හිස් දැන් පුරවන්න අපි යමු දරුවන් පළවෙනි කොටස අපිට දීලා දෙනවා වරහන් x එකතු කිරීමයි ස්තන මං කොටුවක් දැම්මා මුළු එකේ වර්ගය සමානයි පිළිතුර දීලා දෙනවා x දෙකේ බලය එකතු කිරීම 6i x හිස් දැනක් ආයම දීලා තියෙනවා දැන් බලන්න මෙතන අපිට පේනවා 6i x. මේ 6i x එන්නේ දෙගුණේ වුණාට පස්සේ. එහෙනම් මේක දෙකෙන් බෙදුවම 3යි. එහෙනම් මෙතන එන්න ඕනේ 3යි. දැන් බලන්න. 3 වරක් x 3i x. දෙගුණේ වුණාම මැදපදය 6i x. 3ේ දෙකේ බලය මෙතනට එනවා. කීයද දරුවනේ? 9යි. අපි යමු දෙවැනි කොටස බලන්න. අපිට තියෙන්නේ මොකද්ද? y එකතු කිරීමයි ස්තන මං කොටුවක් දැම්මා මුළු එකේ වර්ගය. y වර්ගය ධන 8i y. ආපහු හිස්තනක් තියෙනවා. දැන් මේ 8 කොහමද ආවේ? දෙගුණේ වෙලා. දෙගුණේ වෙලා නම් අපි මේක දෙකෙන් බෙදුවම 4යි. ඔන්න බලන්න. 4 වරක් y 4i y. දෙගුණේ වුණාම 8i y. මේ 4ේ වර්ගය වර්ගය ආයතය. එතකොට 16යි එතනට. අන්න අපි දැන් දෙකම පිරෙව්වා. අපි යමු තුන්වෙනි කොටසට. ආන්න ඉස්තන. එකතු කිරීම 5 මුළු එකේ වර්ගය. වර්ගායිතය x වර්ගය එකතු කිරීම ස්තන ධන 25 බොහොම ලේසියිනේ x වර්ගය දිහා බලලා x දාගන්න මෙතන 5 වරක් x 5i x දෙගුණේ වුණාම 10i x හතර වෙනි කොටස හිස්තනක් තියෙනවා ධන y මුළු එකේ වර්ගායිතය මෙතන x වර්ගය මෙතන හිස්තන
ආන්න වයි වර්ගය. දැන් මේ x වර්ගය දිහා බැලුවම පේනවා මෙතන x එන්නේ. එතකොට x ගේ වර්ගය x වර්ගය. මේ දෙන ගුණ කළාම xy එනවා. එතකොට 2i xy. අන්න මැද පදය y ගේ දෙකේ බලය. ඒ අපි කතා කළේ හතරවෙනි කොටස. හතරවෙනි ගාන වර්ගායිතයක් ලෙස ලිවීම සඳහා පහත දැක්වෙන එක එක් ප්‍රකාශනයට එකතු කළ යුතු පදය ලියා එය වර්ගායිතයක් ලෙස ලියන්න. මේ බලන්න දරුවනේ අපිට දීලා දෙනවා පළවෙනි කොටස x වර්ගය එකතු 6i x කියලා දීලා තියෙනවා. දැන් මෙතනට පදයක් අඩුයි. ඒ පදේ අඩු නිසා තමයි මේක වර්ගායතයක් ලෙස ලියන්න බැරි. එහෙනම් අපි කරන්නේ මේ ධන 6 ගන්නවා. අපි ඒක දෙකෙන් එකෙන් ගුණ කරනවා. අපි ඒක වර්ග කරනවා. 6ට 2 3යි. 3 + 1 3යි. ධන 3 වර්ග කළාම 9යි. අන්න බලන්න. මේ දේ තමයි මේකේ වැදගත් වෙන්නේ. අපි එමනම් මේකට 9ක් එකතු කරනවා. එතකොට මේක මේකට සමාන නෑ. ඔන්න දැන් සමාන වෙනවා මේ ප්‍රතිපලයට. මෙතනින් x මෙතනින් ආපු ධන 3 මුළු එකේ වර්ගය. අන්න බලන්න. මේ ක්‍රියාකාරකමේ අපි යදුනා නම් අපිට ගොඩාක් මේක ලේසි. දෙවෙනිය බලන්න. අපිට දෙනවා y වර්ගය. එකතු කිරීම 8i y. අපි අර ක්‍රියාකාරකමේ මේ නියලෙමු. අපි ධනාට ලියමු. y අකුර ඕනේ සංගුණකය පමණයි. හැමදෙස්සෙම අපි එකෙන් භාගය හොයමු. අපි මුළු එකේ වර්ගය ගමු. දෙවරක් හතර. ඉතින් බලන්න ධන 4යි වර්ගය. කීයද 4 වරක් හතර 16යි. එහෙනම් දරුවනේ අපි මේක ලියනවා y වර්ගය 8i y එකතු 16. දැන් එහෙනම් මේක සමාන වෙන්නේ y මේ මැද ආපු ධන 4 මුළු එකේ වර්ගයට. අන්න අපේ ප්‍රතිඵලය සත්‍යයක් වෙනවා. තුන්වෙනියා m දෙකේ බලය ධන 10i m තමයි දීලා තියෙන්නේ. අර වගේම අපි ධන 10 ගන්නවා. අපි ඒකෙන් භාගය ගන්නවා. සුළු කරනවා 10ට 5යි. අපි ධන 5ේ වර්ගය 25 අර ගන්නවා. ඒ ක්‍රියාවලියේ තමයි නිරත වුනේ. එහෙනම් m දෙකේ බලය 10යි m මෙතන එකතු කිරීම 25. මේකෙන් m අකුර ලියනවා. මේක ඇතුලේ ආපු ධන 5 වර්ගය. අන්න අපිට වර්ග ආයතය ලැබුණා. අපි යමු දරුවනේ ඊළඟට හතරවෙනි කොටස. ඒක අපිට දෙනවා a වර්ගය. අන්න දීලා තිනවා ඍණ 4යි. එතකොට මෙතන සංගුණකය ඍණ 4. අපි ගුණ කරන්නේ භාගෙන් දෙකෙන් එකෙන්. අපි සුළු කරලා වර්ග කරනවා. 4ට 2යි. එතකොට ඍණ 2 2 බලය 4යි. අන්න මේ 4 ගෙනියලා අපි එකතු කරනවා අර අඩු තැනට. a වර්ගය ඍණ 4යි එකතු 4. මේකේ සමානයි a. මෙතන ඍණ 2 මුළු එකේ 2 බලය. අපි බලමු ඊළඟට. ඒකල අපිට දෙනවා පස්වෙනි කොටස x වර්ගය ධන 4යි xy. ධන 4යි xy. දැන් බලන්න මෙතන x එක ඇරුණාම අපි ගන්න වෙනවා මොකද්ද? 4යි y ගන්න වෙනවා. මෙතන x තියෙන නිසා. එතෙන්දී සංගුණකය විතරක් ගන්න බෑ 4යි y. අපි ඒකෙන් භාගය ගමු. අන්න සුළු කරමු. 2යි. එතකොට ධන 2යි y මුළු එකේ වර්ගය. දෙවරක් 2 4යි y වර්ගය. අන්න බලන්න. ඒක තමයි ක්‍රියාකාරකම. එහෙනම් අපි ලියනවා x වර්ගය
හදරයි xy ධන හදරයි y වර්ගය. මෙතනින් x ගන්නවා. දැන් සමාන දාන්න පුළුවන් මේකට. මෙතනින් ධන 2y මුළු එකේ වර්ගය. මේ ඇතුලේ තියෙන එක තමයි ගන්න. ඊළඟට 6 වෙනි කොටස. p වර්ගය ඍණ 12i pq. p වර්ගය ඍණ 12i pq. අන්න අපි 12 ගන්නවා ඍණ. එතකොට අපිට q එක නැති ඉඳා q ගන්නවා. මුළු එකේ දෙකෙන් එක වර්ගය. මෙතන දෙවරක් 12ට 6යි ඍණ 6යි q මුළු එක වර්ග කරනවා. ඍණයි ඍණයි ධන 6 වරක් 6 36යි q දෙකේ බලය. අන්න අපේ ක්‍රියාකාරකම්. දැන් මේ 36යි q වර්ගය අපි මෙතනට ගේනවා. එහෙනම් මේකෙන් අපිට p ලැබෙනවා. මෙතන ඇතුලේ ඍණ 6යි q මුළු එකේ වර්ගය. අන්න එහෙම අපි ඒ ගානත් ඉවර කළා දාන. අපි යමු ඊළඟට එක වෙනස් විදියකට දීපු ගානක්. අපිට දෙනවා x ධන y සමානයි. x ධන y සමානයි 5යි. xy ගුණිතය සමානයි 6යි. x වර්ගය එකතු කිරීම y වර්ගය කීයද? කීයද? මේක තමයි අභ්‍යාසය. අපි යමු මෙන්න මේ දත්තයෙන් පටන් ගමු. x එකතු කිරීම y සමානයි 5යි. අපි මේකට වර්ග ආයතයක් දාමු. මෙන්න මේ විදියට. එතකොට මේ පැත්තට වර්ගය දැම්පොත් අපි මේ පැත්තටත් වර්ගය දාන්න ඕනේ. දැන් අපි මේ වර්ග ආයතය අපිට මතකයි. මුලපදයේ වර්ගය x වර්ගය දෙගුණයක් මුවා මුලපදයේ වරක් අගපදය xy අගපදයේ වර්ගය 5 වරක් 5 25යි. හරි. අපිට ඕනේ උක්තය කරගන්න x වර්ගය ධන y වර්ගය. එහෙනම් අපි 2 xy එහා පැත්තට ගෙනියමු. අපි දන්නවා එහා පැත්තට ගෙනියද්දි 25 අඩු කිරීම 2 xy. දැන් මේක අපි එහෙම්ම ලිව්වා 25 අඩු කිරීම. අපිට xy 6යි කියලා දීලා තියෙනවා. දෙවරක් 6. එහෙනම් 25 මෙතන 12 අඩු කළාම x වර්ගය ධන y වර්ගයට ආපු උත්තරේ 13 වෙනවා. a අඩු කිරීම b. අපිට කියනවා a ඍණ b සමානයි 3යි. ab 28යි. ඉල්ලනවා a වර්ගය ධන b වර්ගය. මේ බලන්න පොඩ්ඩක් මේ ගණන් දෙක සංසන්දනය කරන්න. අර්ගය a ධන b. මේක a වෙනුවට ඍණ දීලා තිනවා. ගානේ හැඩය දෙකම එකයි. අපි පටන් ගමු මෙන්න මෙතනින්. a ඍණ b මුළු එකේ වර්ග ආයතය සමානයි 3 වර්ග ආයතය. ඕන පෙරපදේ ලියන්න තිබුණා. a ඍණ b සමානයි 3යි. ඊට පස්සේ අපි වර්ග ආයතය. a වර්ගය දෙගුණයක් ab ධන b දෙකේ බලය 3 වර්ගය 3 + 3 9යි. එතකොට a දෙකේ බලය ධන b දෙකේ බලය 9. මේ ඍණ පදය යාට ගියාම ධන පදයක් බවට පත් වෙනවා. එහෙනම් a දෙකේ බලය ධන b දෙකේ බලය දෙවරක් ab 28යි. එතකොට මෙතන 56යි දෙවරක් 28. උත්තරේ අපිට ලැබෙන්නේ a වර්ගය ධන b වර්ගයට 65. අපි යමු දරුවනේ ඊළඟට එක වෙනස් විදියට දීලා තියෙනවා. x වර්ගය එකතු y වර්ගය 25යි. ඊට පස්සේ කියනවා xy 12යි ගුණිතය. ඉල්ලන්නේ x ධන y කීයද? මේක කීයද කියලා තමයි අහන්නේ. අපි මෙහෙම කරමු. අපි මේ x ධන y වලින් පටන් ගමු. x ධන y මුළු එකේ වර්ග ආයතය මතක් කරගන්න. මුලපදයේ වර්ගය x වර්ගය එකතු කිරීම. මැද පදය
දෙගුණයයි xy ධන y වර්ගය. දැන් අපි මේක x ධන y මුළු එකේ වර්ග ආයතය. අපි මේ දෙන්න ඕනනම් එක ළඟ ලියමු. මෙයාව එහාට කළා ලියමු. මේ දෙන්නගේ අගය දීලා තිනවා 25යි. xy දීලා තිනවා 12යි. එතකොට දෙගුණයක් 12. 25 ධන 24. මේ පැත්තේ x ධන y මුළු එකේ දෙකේ බලය. x ධන y 49. අපි දෙපැත්තේම වර්ගමූලය ගන්න ඕනේ. එහෙනම් x ධන y සමානයි ධන ඕරින මූල 49. අපි දන්නවා වර්ගමූලය ගද්දී එක පැත්තකට ධන ඕරින දාන්න ඕනේ. x ධන y සමානයි ධන ඕරින 4. x ධන k මුළු එකේ වර්ගය අන්න බලන්න සමානයි x වර්ගය ධන 6යි x ධන q මෙම දීලා තිනවා k සහ q වල අගය සොයන්න k සහ q වල අගය සොයන්න මම ওই දරුවන්ට කිව්වා මෙන්න මේ q හොයන විදිය කොහමද අපි කියවන්නේ මෙහෙමයි මේ මැද පදයේ සංගුණකය ධන 6 අපි ඒක භාගයෙන් ගුණ කරනවා. සුළු කළා වර්ග කරනවා. එතකොට මෙතන 3යි. ධන 3ේ වර්ගය. අන්න q වලට එනවා 9ක්. අන්න අපි q ලබා ගත්තා. q ලබා ගත්තා. එතකොට q 9යි නං. k වර්ගය තමයි qට සමාන වෙන්නේ. k වර්ගය තමයි qට සමාන වෙන්නේ. එතකොට k වර්ගය සමානයි q නම් k සමානයි 9යි k වර්ගය සමානයි 9යි k සමානයි ධන හෝරින 3 දාන්න ඕනේ මොකද මැදපදය ධන නිසා අපිට k වලට දාන්න පුළුවන් ධන 3 පමණයි ඒ අපි කතා කළේ 8 වෙනි ගාන එතකොට k වලාගේ ධන 3යි අපි යමු ලස්සනයි බොහොම ලස්සනයි ඒක අමුතු විදිහේ ගාණක් අන්න බලන්න 1 8 t දීලා තිනවා සමානයි 2 කියලා කියනවා 1 8 t සමානයි 2 නම් හරි ලස්සනයි මෙන්න මේකේ අගය තමයි අහන්නේ මේ බලන්න මේ වර්ගය දකිනකොට අපිට තේරෙන්න ඕනේ අපි මේ මුළු එක වර්ග කරන්න ඕන බව එහෙමනම් අපි මේ t ධන 1 8t සමානයි 2යි අපි මේ පැත්තේ වර්ගය ගමු මේ පැත්තේත් වර්ගය ගමු කොහොමද අපි මේ පැත්ත වර්ග කරන්නේ බලමු මුලපදයේ වර්ගය ධන දෙගුණයයි මූ වරක් ආ මුවා මුලපදයේ වරක් අගපදය ධන 1 8t වර්ගය දෙකේ වර්ගය 4යි. දැන් මෙතන සුළු කිරීමක් තියෙනවා. මේ t සුළු වෙලා යනවා. t වර්ගය ධන 2 ධන 1 8 t දෙකේ බලය 4යි. මේ ධන 2 අපි එහාට දාන්න. 4 ඍණ 2. එහෙනම් අවසාන උත්තරය අපිට ලැබෙනවා t සමානයි 2යි. තොඩේ ගානේ උත්තරේ එහෙමයි ඒක තමයි අපේ අභ්‍යාසයේ අන්තිම ගාන. දාබර දරුවනි අපි එතනින් අපේ ද්විපද ප්‍රකාශන පාඩම ඉවර කරනවා. ඔබට තවත් ඕනනම් ගණන් ඔබේ දැනුම සඳහා දැන් ඕනම ගානක් හොයාගෙන හදන්න පුළුවන්.